පුතාලට දැන් අපි දීලා තිබුණ නිෂ්පාදන තාක්ෂණවේදයේ කොටසට අදාළව අපි වැඩ ටික මුලින්ම අද දවසේ රිවිෂන් පන්තියේ සාකච්ඡා කරමු. සාකච්ඡා කරලා එතනින් ඉස්සරහට අපි කොහොමද ඉතිරි ටික කරන්න කියලා පේපර්ස් වලට කොහොමද උත්තර ලියන්න කියලා අපි බලමු. දැන් ගිය සතියේ අපි ලබා දීම සිද්ධ කරපු 16 වෙනි අඟහරුවාදා අපි පුතේ ඔයාලට සුපර්ෆෙක්ෂන් 1 2 කියන පේපර්ස් දෙකේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් විදියට අපි ඔයාලට වැඩ ටික අපි සූදානම් කරලා තිබුණා. ඒ කියන්නේ සුපර්ෆෙක්ෂන් 1 2 කියන පේපර් වල ඒ කියන්නේ 2015 16 17 18 කියන අවුරුදු වල පාස් පේපර්ස් වලට අපි අවිලා තිබුණා. ඒ පාස් පේපර් සාකච්ඡාව තිබුණා. පැහැදිලිව පිළිවෙලට කරලා තිබුණා. ඔයාලට කීප වතාවක් බලාගන්න හැකියාවක් තියෙන්නට ඇති. ඒ ටික ලස්සන ඉවර කරගන්න පුළුවන් වෙන්නට ඇති. එතකොට පේපර්ස් තාම ලොට් එකක් තියෙනවා අපි ළඟ කතා කරන්න. අපි ඒ ටික ක්‍රමානුරූපීව කතා කරගෙන යමු. හරි, හොඳයි. මම හිතනවා ඔයාලා මේ වෙනකොට වැඩ ටික හුඟක් අයගේ ඉවර වෙලක් ඇති. ඒ වැඩ ඉවර කරගත්ත දරුවෝ ඔයාලගේ හරි වැරදි අඩුපාඩු ටික බලා ගන්න. මම පන්තියේ සාකච්ඡා කිරීම කරනකොට එහෙම වැඩ ඉවර කරලා නැති අය ඉන්නවා නම් එතනින් ඉස්සරහට කරගෙන යමු. හරි, හොඳයි. එහෙනම් පුතේ අපි වැඩ ටික අද දවසේ ආරම්භ කරනවා. පුතේ මුලින්ම ගමු අපි සාකච්ඡා කරමින් උන්න නිෂ්පාදන තාක්ෂණවේදයේ නිබන්ධනයේ මුලින්ම අදට. පැහැදිලිද? හරි, එයාව අරගෙන එයාගේ වැඩ ටික අපි ඉස්සෙල්ලාම අහවර කරලා ඉමු. පුතේ මට මම මතක විදිහට අපි පහුගිය දවසේ සාම සිද්ධ කළා නිෂ්පාදන තාක්ෂණවේදයේ නිබන්ධනයේ තුල අවසානයේ මම හිතන්නේ අපි කතා කරේ ඔව් බලවේග උපකරණ ගැන කතා කිරීම කළා. මං හිතන ඒ දක්වා අපි සාකච්ඡා කළානේ. හරි, බලවේග උපකරණ ගැන අපි සාකච්ඡාව මෙහෙවීම සිද්ධ කරලා තිබුණා. ඊට පස්සේ අපි එතනින් ඉස්සරහට දරුවෙන අදින්ට අවශ්‍යයි කතා කරන්නට. දැන් ඔයාලට දීලා තියෙන මේ ටියුබ් එක තියෙනවනේ පොදේ, මේ ටියුබ් එකේ 13 වෙනි පිටුවට එනවා. ටියුබ් එකේ මේ ටියුබ් එකේ පුතේ එන්න හැමෝම 13 වෙනි පිටුවට, 13 වෙනි පිටුවට එන්න. හරි, දැන් අද සම්බන්ධල ඉන්න හැමෝටම නිබන්ධන හම්බ වෙලා ඉන්නේ තියෙන්නේ. මේ ටියුට් සෙට් එක මොනවා ළඟ කියනවනේ. හරි, ටියුට් සෙට් එක නැති කෙනෙක් සම්බන්ධ වෙලා වුණොත් එහෙම මේ කිසිම දෙයක් අල්ල ගන්න බැරුව යනවා. ඒ නිසා නිබන්ධන සෙට් එක මතේ තියාගෙන අපි මේ වැඩේට සෙට් වෙමු. හරි, පුතේ ඔයාලට දීලා තියෙන ටියුට් එක ඊළඟට කියනවා 13 වෙනි පිටුවේ උපකරණවල ක්‍රියාකාරීත්වයේ දිගු නිසි පරිදි දිගු කාලයක් යහපත් ලෙස පවත්වා ගැනීමට මොකද කරන්නට ඕන කියලා. ඒ කියන පොතේ දැන් අපි නිෂ්පාදන තාක්ෂණවේදයේදී භාවිතා කරන උපකරණ දෙනවනේ. ඒ උපකරණ ගත්තට පස්සේ පොතේ කීයද මිටිය දඬු අඬුව ඊට පස්සේ ග්‍රයින්ඩර් එක ඊට පස්සේ ලේත් මැෂින් එක ඔය වගේ උපකරණ ගත්තට පස්සේ මේ උපකරණ වල පොතේ ක්‍රියාකාරීත්වය දිගු කාලයක් පුරා පවත්වා ගන්න මොකද්ද කරන්නට ඕන කියලා අහන්නේ. එහෙනම් අපි කරන්න ඕන පොතේ මෙන්න මේ දේවල් කරන්න ඕන. ස්නේහණය කරන්නට ඕන, සිසිලනය කරන්නට ඕන, ඒ වගේම පුතේ යන්ත්‍රවලට ගැළපෙන වේග පවත්වා ගන්නත් ඕන. ඒ කියන්නේ දැන් අපි වැඩ කරනකොට යන්ත්‍රයක වේගය ඉක්මවා වැඩ කරන්න ගියොත් යන්ත්‍රයකින් පුතේ වැඩ කරද්දී එයාගේ වේගය ඉක්මවා වැඩ කරන්න ගියොත් යන්ත්‍රයට හානි වෙන්න පුළුවන්. පැහැදිලිනේ? හරි, ඒ වගේමයි මේ යන්ත්‍රයේ කොටස් වැඩ කරද්දී සීරු මාරු කරන්නට ඕන. ඒ කියන්නේ ගෙවි ගියපු කොටස් තියෙනවා නම් අපි අයින් කරන්නට ඕනේ, ඉවත් කරලා අලුතෙන් කොටස් යොදන්නට වෙනවා. ඒ වගේම බුරුල් වෙලා තියෙන කොටස් තියෙනවා සිර කරන්නට ඕන. ඒ වගේ දේවල් කරන්නට ඕන. ඒ වගේම මේ නිර්වද්‍යතාවය පරීක්ෂා කරන්නත් ඕන. ඒ කියන්නේ යන්ත්‍රයක මේ කොටස් වැඩ කරන පිළිවෙල නිවැරදිව තියෙනවද කියලා පරීක්ෂා කරන්නත් ඕන. ඉතින් ඔන්න ඔය කොටස් සියල්ලක්ම පිළිබඳව අවධානය යොමු කරපුවාම පුතේ යන්ත්‍රයක් නිසි පරිදි පවත්වාගෙන යන්න පුළුවන් වගේම එයාව දිගු කාලයක් පුරාවට භාවිතා කරන්න හැකියාවකුත් අපිට ලැබෙනවා. පැහැදිලිනේ? ඉතින් ඔන්න ඔය කරුණ සියල්ලක්ම තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. වෙන සපතල හැමෝම එන ටියුට් එකේ 13 වෙනි පිටුවට, ටියුට් එකේ 13 වෙනි පිටුවට එනකොට හැමෝම 13 වෙනි පිටුවට. හරි, 13 වෙනි පිටුවට එන හැමෝම. හරි, මම දැන් මේ පැහැදිලි කිරීම කරගෙන යන අතරතුර ඔයාලට මොනවා හරි ගැටලුවක් තිබුණොත් අනිවාර්යයෙන්ම මට කතා කරන්න. හරි, රයිට්. ඒ වගේම මොනව හරි ඔයාලට ගැටලු තියෙනවා නම් මත් එක සාකච්ඡා කරන්න ඔයාලට හැකියාව තියෙනවා. හරි, ගැටලු තියෙනවා නම් මට කියන්න. රයිට්, හොඳයි.
ඔයාලට පොතේ දීලා තියෙන ටියුට් එක ඔයාලා එනවා මම ඔන්න ඔයාලගේ ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා ටොපික් එක මම ওই ස්ක්‍රීන් එකේ ඔය ටොපික් එක දාලාම තියෙන ඔයාලට පැහැදිලිව මම කතා කරනකොට මොනව හරි තැනක ගැටලුවක් වුණොත් ඔයාලට ඩිස්ප්ලේ එක දිහා බලාගෙන නෝට් එක ලස්සනට කම්ප්ලීට් කරගන්න පුළුවන් කියලා හිතාගෙන පැහැදිලිනේ හරි එතකොට පොතේ මේ ඔයාලට දීලා තියෙන ටියුට් එකේ 13 වෙනි පිටුවේ තමයි තියෙන්නේ ඔය ඔයාලට ඔය ඩිස්ප්ලේ වෙලා තියෙන ටොපික් එක උපකරණවල ක්‍රියාකාරීත්වය නිසි පරිදි දිගු කාලයක් පවත්වා නැත්නම් යහපත් ලෙස පවත්වා ගැනීමට කරන්න ඕන මොනවද කියලා අහන්නේ. හොඳයි. එතකොට පොතේ එහිදී අපිට සාකච්ඡාවට භාජනය කරන්න වෙනවා මොනවද කරන්න ඕන කාරණා කියලා. ඔයාලට මතක තියාගන්න මම නැවතත් කියන්නම්. අපි මෙන්න මේ දේවල් කරන්නට ඕන. පොතේ නැවතත් මම නෝට් එක දාන්න කලින් කියන්නම්කෝ. අපි පුතා ස්නේහණය කරන්නට ඕන, සිසිලණය කරන්නට ඕන, ඒ වගේම පුතේ යන්ත්‍ර ක්‍රියා කරවීමේදී ගැළපෙන වේග පවත්වා ගන්නට ඕන, ඒ වගේම සීරු මාරු කිරීම කරන්නට ඕන, ගෙවි ගිය කොටස් තේරෙනවා නම් පුතේ ඒවා ඉවත් කිරීම සහ ප්‍රතිස්ථාපනය කිරීම කරන්නට වෙනවා, නිරවද්‍යතාව පරීක්ෂා කරන්නට වෙනවා. ඔන්න ඔය කොටස් සියල්ලක්ම පිළිබඳව අවධානය යොමු කිරීම මෙහිදී හරිම වැදගත් පුතේ. පැහැදිලිනේ කියපොදේ? හරි. එහෙනම් අපි කතා කරමු ටොපික් එකත් එක්ක මෙන්න මේ කාරණා ටික. ඔයාලගේ දැන් ටොපික් එකේ දීලා තියෙනවනේ දැන් ඔය ඩිස්ප්ලේ එකේ තියෙන විදිහට එයාට යටින් පොතේ මෙන්න මෙහෙම පුංචි පැහැදිලි කිරීමක් කරමු. ලියන්නකො පොතේ මෙන්න මෙහෙම. මෙහෙම ලියන්න පොතේ. ඔයාලගේ ඩිස්ප්ලේ එකේ මම ඒ ටික නෝට් කරනවා මෙන්න මෙහෙම දාගන්න. ලියන්න පොතේ. උපකරණ භාවිතයේදී එහි කොටස් ගෙවි යාම නිසා උපකරණ භාවිතයේදී එහි කොටස් ගෙවි යාම නිසා ඒවායේ ස්ථාන වෙනස් වීම කමා කොටස් අතර ගැටීම් වැඩිවීම කමාවක් දාලා ලියන්න කොටස් අතර ගැටීම් වැඩිවීම වැනි දුර්වලතා හටගැනේ නිසි කලට නියමිත ක්‍රමවේද යටතේ ක්‍රියාකරවීම හා නඩත්තු කරවීම හා එහෙම නැත්නම් ක්‍රියාකරවීම හා නඩත්තු කරවීම නැත්නම් නඩත්තු කිරීම කළහොත් එම උපකරණවල ක්‍රියාකාරීත්වය එම උපකරණ වල ක්‍රියාකාරීත්වය එම උපකරණ වල ක්‍රියාකාරීත්වය නිසි පරිදි දිගු කාලයක් යහපත් ලෙස පවත්වා ගත හැක. නිසි පරිදි දිගු කාලයක් යහපත් ලෙස පවත්වා ගත හැක. මේ සඳහා කියලා දාලා පුතේ කරන්න ඕන වැඩ ටික අපි නෝට් කරමු යටි යටට. මෙන්න මෙහෙම ඔයාලට දැන් ඔය යටි යටට ලියන්න මං හිතන්නේ ඉඩ මදි වෙන්න නම් නැති වෙයි. මොනවා හරි ක්‍රමයකින් ඉඩ මදි වුණොත් පුතේ දැන් මෙතන මේ ඔයාලා තියෙන ඉඩ තුළ ඉඩ මදි වුණොත් එහෙම ලියාගෙන ගිහිල්ලා ඊට පස්සේ මෙහෙම කරමු. එතන ඉඩ මදි වුණොත් එහෙම මෙන්න මේ රූප වලට උඩින් තියෙන මේ පොඩි හිස් කොටස් කීපයක් තියෙන රූප වලට උඩින් ඒ හරියට ලියාගනිමු ඉඩ මදි වුණොත් ඈ ඉඩ ඇති වෙයි මං හිතන්නේ. මදි වුණොත් අපි එතෙන්ට යම්. ඒ අර්ථය ලියන පොතේ පළවෙනියෙන්ම ලියන්න වෙනම පාටකින් ලියා ගනිමු. මේ සඳහා කියලා දාලා ලියන පළවෙනි කෙනා ස්නේහණය. පළවෙනි කෙනා ලියන්න පුතා ස්නේහණය. දෙවෙනි කෙනා ලියන්න සිසිලණය. ඊළඟ කෙනා ලියන්න පුතේ යන්ත්‍ර ක්‍රියා කරවීමේ ගැළපෙන වේග පවත්වා ගැනීම. යන්ත්‍ර ක්‍රියා කරවීමේ ගැළපෙන වේග පවත්වා ගැනීම යන්ත්‍ර ක්‍රියා කරවීමේ ගැළපෙන වේග පවත්වා ගැනීම ගැළපෙන වේග පවත්වා ගැනීම ඊළඟට ලියන්න පොතේ සීරු මාරු කිරීම. ඊළඟට ලියන්න සීරු මාරු කිරීම
සීරු මාරු කිරීම. සීරු මාරු කිරීම. ඊළඟට ලියන්න පොතේ ඉඩ මදුනොත් අර රූපවලට උඩින් ඔය පිටුවේ උඩ හරියන ලියාගෙන ඉඩ මදුනොත් ගෙවී ගිය කොටස් ඉවත් කිරීම. ගෙවී ගිය කොටස් ඉවත් කිරීම හා ප්‍රතිස්ථාපනය කිරීම. ගෙවී ගිය කොටස් ඉවත් කිරීම හා ප්‍රතිස්ථාපනය කිරීම. ගෙවී ගිය කොටස් ඉවත් කිරීම හා ප්‍රතිස්ථාපනය කිරීම. අවසානට ලියන්න පොතේ නිර්වද්‍යතාව පරීක්ෂා කිරීම. නිර්වද්‍යතාව පරීක්ෂා කිරීම. වැනි දෑ සිදු කරයි කියලා ඉවර කරන්න. වැනි දෑ සිදු කරයි. 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 හරි. ඩිස්ප්ලේ එකේ දෙන ටික නෝට් කරගෙන ඉවරනේ නේද? වැනි දෑ සිදු කරයි. හරි. ඊට පස්සේ පොතේ හරි. ඒ ටික ඉවරයි. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. හරි. අඩුපාඩු තියෙනවා නම් පොතල හදාගන්න. right ඊට පස්සේ අපි වෙන සාකච්ඡා කරන්න. ඔයාලගේ දරුවනේ ඔය දීලා තියෙන ටියුට් එකේ ඊළඟට කතා කරන්න තියෙන අපිට ආයුධ නඩත්තු කිරීම පිළිබඳව, නැත්නම් උපකරණ නඩත්තු කිරීම පිළිබඳව. මොකද දැන් ආයුධ නැත්නම් උපකරණ නඩත්තු කිරීම පිළිබඳව සාකච්ඡා කරනකොට මතක තියාගන්න වැදගත් කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ උපකරණ නැත්නම් යන්ත්‍ර සූත්‍ර නඩත්තු කරද්දී පුදී නඩත්තු කිරීම ආකාර දෙකක් තියෙනවා. එක්කෙනෙක් තමයි පුදී අපිට හම්බ වෙනවා, එක්කෙනෙක් තමයි හානි නිවාරණ නඩත්තුව කියලා අපි කියනවා. හරිද? හානි නිවාරණ නඩත්තුව. එක්කෙනෙක් තමයි හානි නිවාරණ නඩත්තුව. අනිත් එක්කෙනා තමයි පුතේ නිවැරදි කිරීමේ. නිවැරදි කිරීමේ. හොඳට මතක තියාගන්න. නිවැරදි කිරීමේ. නිවැරදි කිරීමේ. එහෙම නැත්නම් පුතේ ශෝධක නඩත්තුව කියලා කියනවා. ශෝධක නඩත්තුව. මොකක්ද මේ නඩත්තු කිරීම වර්ග දෙක? හොඳට අහන්නකෝ. පොතේ දැන් අපි යන්ත්‍රයක් නඩත්තු කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එක්කෙනෙක් හානි නිවාරණ නඩත්තුව කියලා කොටසක් අපි බෙදා ගන්නවා. අනිත් කෙනා නිවැරදි කිරීමේ නඩත්තුව. දැන් පුතේ මේ හානි නිවාරණ නඩත්තුව ගැන හොඳින් අහගන්න. දැන් හිතන්නක මෙහෙම, ඔයාගේ ගෙදර තියෙන මෝටර් කාරයක් කියලා, කාර එකක් කියලා හිතන්නකෝ. දැන් මෝටර් රථයක් නැත්නම් මෝටර් බයික් එකක්, ත්‍රී වීල් එකක් වුණත් කමක් නැහැ. හිතන්නකෝ දැන් අපි, දැන් අපි හිතමුකෝ මෝටර් රථයක් කිලෝමීටර් 5000න් 5000ට අපි සර්විස් කරනවනේ. එතකොට කිලෝමීටර් 5000ක් ආවට පස්සේ කලින් වතාවට වඩා දැන් මේ වතාවේ දුවලා කිලෝමීටර් 5000ක් අපි දිවුවට පස්සේ අපි කරනවා වාහනේ සර්විස් කරනවා. වාහනේ ඔයිල් මාරු කරනවා, ෆිල්ටර් චේන්ජ් කරනවා, එහෙම නැත්නම් දරුවනේ තව බ්‍රේක් ලයිනර් ගෙවිලා නම් අපි ඒවා අලුතෙන් දානවා, බුරුල්ලලා තියෙන කොටස් තිරන හිර කර ගන්නවා. අන්න ඒ වගේ වැඩ ටිකක් කරන්නේ. එතකොට යන්ත්‍රය පුතේ ඒ වෙනකොට මේ බ්‍රේක් ඩවුන් වෙලා නැහැ. යන්ත්‍රය දුවන්න පුළුවන්. හැබැයි යන්ත්‍රය දුවන්න පුළුවන් වුණාට අපි ඒ අතරතුර සේවාවන් කරනවා නිශ්චිත කාල සීමාවක් තුළ. නිශ්චිත කාල සීමාවක් තුළ යන්ත්‍රයකට සිදු කරනු ලබන ඒ සේවාවන් තමයි අපි කියන්නේ හානි නිවාරණ නඩත්තුව කියලා. එතකොට මෙතනදී යන්ත්‍රය බ්‍රේක් ඩවුන් වෙලා නැහැ. යන්ත්‍රය හොඳට තියෙනවා. තියෙද්දි තමයි බුරුලිච්ච කොටස් හිර කරනවා, ගෙවිච්ච කොටස් මාරු කරනවා, ඔයිල් චේන්ජ් කරනවා, ෆිල්ටර් චේන්ජ් කරනවා, ඔය වගේ දේවල් සියල්ලක්ම කිරීම තමයි හානි නිවාරණ නඩත්තුව කියන්නේ. එතකොට අඩු වියදමකින් යන්ත්‍රය කොට දා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊට පස්සේ පුතේ නිවැරදි කිරීමේ නැත්තම් ශෝධක නඩත්තුව කියලා කියන්නේ. නිවැරදි කිරීම එහෙම නැත්තම් ශෝධක නඩත්තුව කියලා කියන්නේ පුතේ අපි දැන් වැඩ කරගෙන යනකොට යන්ත්‍රයකට අපි හිතමුකෝ දැන් යන්ත්‍රය දැන් අර නිශ්චිතව සේවා කරගෙන නැත්තම් සර්විස් කරගෙන යන්නේ නැහැ මේ යන්ත්‍රය. වැඩ කරගෙන යනකොට ඔන්න එකපාරම යන්ත්‍රයේ දණ්ඩක් කැඩෙනවා, නැත්තම් ස්පීඩ් එක පැනලා යන්ත්‍රය හිර වෙනවා. හිර වෙලා යන්ත්‍රය බ්‍රේක් ඩවුන් වෙනවා. ඊට පස්සේ යන්ත්‍රය නැවත මුල් තත්ත්වයට ගන්න ලොකු කාලයක්, ලොකු වියදමක් දරන්න වෙනවා. එක්ක දඬු ඇඹරිලා කැඩිලා ඇද වෙලා ගිහිල්ලා තියෙන්න පුළුවන්. එතන ලොකු වියදමක් දරලා යම් කාලයකින් අනතුරුව යන්ත්‍රය ගොඩ දා ගන්නවා, නඩත්තු කරලා. ඒක තමයි නිවැරදි කිරීමේ හෙවත් ශෝධක නඩත්තුව කියලා පුතේ අපි කියන්නේ. ඔන්න නඩත්තු කිරීම දෙක හොඳට මතක තියාගන්න. යන්ත්‍රයක් නඩත්තු කරන ක්‍රම මොනවද කිව්වොත් ආකාර දෙකයි. එක්කෙනෙක් පුතේ හානි නිවාරණ නඩත්තුව, අනිත් එක්කෙනා නිවැරදි කිරීමේ එහෙම නැත්නම් ශෝධක නඩත්තුව කියලා පුතේ අපි කියනවා.
තේරුණාද මම කියපු දේ? පැහැදිලිනේ. හරි, එහෙනම් හොඳට මතක තියාගන්න, යන්ත්‍රයක් නඩත්තු කරන ආකාර දෙකයි. එකක් පොතේ හානි නිවාරණ නඩත්තුව, අනිත් එක්කෙනා නිවැරදි කිරීමේ නඩත්තුව, හෙවත් ශෝධක නඩත්තුව කියලා අපි කියනවා. පැහැදිලිද? හරි, එහෙනම් එන්න ටියුට් එකේ 13 වෙනි පිටුවටපොදේ ආයුධ උපකරණ නඩත්තු කිරීම පිළිබඳව සාකච්ඡා කරන තැනට මම එතෙන්ට එන්නම්. ඇවිල්ලා මම ඔයාලගේ ස්ක්‍රීන් ෂෙයා කරලා ඔයාලට මම එක පැහැදිලි කිරීමක් කරන්නම්කෝ. මෙන්න මෙහෙම. right, දැන් බලන්නකෝ පොතේ ඔයාලට දීලා තියෙන 13 වෙනි පිටුවේ ආයුධ නැත්තම් උපකරණ නඩත්තු කිරීම ගැන කියනවනේ. හරි, ආයුධ එහෙම නැත්තම් උපකරණ නඩත්තු කිරීම. එතන පුතේ හදාගන්න ටොපික් එක පුළුවන් නම් යන්ත්‍ර සූත්‍ර නඩත්තු කිරීම කියලාම හදාගන්න. යන්ත්‍ර සූත්‍ර නඩත්තු කිරීම කියලාම හදාගන්න. හරිද? යන්ත්‍ර සූත්‍ර නඩත්තු කිරීම කියලා ටොපික් එක චුට්ටක් අපි හදාගනිමු. හරි, පොඩක් එක හදාගන්න. එහෙමම එක හොඳයි, එහෙම හදාගන්න පුළුවන් වුණොත්. එහෙම දාලා ලියන්න පුතේ යටින් මෙන්න මෙහෙම. මෙහෙම ලියන්න, මෙන්න මේ වාක්‍ය ලියන්න පුතේ. හරි, මෙහෙම මේ වාක්‍ය ලියන්න. ලියන්න පුතේ, යන්ත්‍ර සූත්‍රවල නඩත්තු කටයුතු යන්ත්‍ර සූත්‍රවල නඩත්තු කටයුතු ප්‍රධාන වශයෙන් යන්ත්‍ර සූත්‍රවල නඩත්තු කටයුතු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. ඒවා නම් කියලා දාලා මෙන්න මේ කොටස් දෙකයි අපිට ලියා ගන්නට ඕන. අපි එක මෙන්න මෙහෙම ලියමු. ඒවා නම් කියලා දාලා පුතා වෙනම පාඩකෙන් ලියන්න යටින් යරට. පළවෙනි කෙනා ලියන්න පුතේ හානි නිවාරණ නඩත්තුව කියලා. හානි නිවාරණ නඩත්තුව ඒ කියන්නේ ප්‍රිවෙන්ටිව් මේන්ටේන්ස් කියලා ලියා ගන්න. ප්‍රිවෙන්ටිව් මේන්ටේන්ස් හානි නිවාරණ නඩත්තුව ප්‍රිවෙන්ටිව් මේන්ටේන්ස් කියලා ලියා ගන්න. ඉංග්ලිෂ් ටර්ම් එකක් එක්ක මේක දාගන්න. ඒක දාගෙන ඉවරනා දෙවෙනි කෙනා ලියන්න පොතේ. ඔය ඉංග්ලිෂ් ටර්ම් එකක් එක්කම දාගන්න. දෙවෙනි කෙනා ලියන්න නිවැරදි කිරීමේ එහෙම නැත්නම් වරහන් අතර ශෝධක කියලා දාලා නඩත්තුව නිවැරදි කිරීමේ එහෙම නැත්නම් ශෝධක නඩත්තුව corrective maintenance කියලා දාන්න. corrective maintenance කියලා topic ඔය ඔතන ඔලියු කරුණ ළඟම වරහන් අතර දාගන්න. හරි, අනතුරුව පොතේ ඔය පදවලින් අදහස් කරන මොනවද කියන එකත් මම දැන් පල්ලෙහින් කියන්නට යනවා. ඒ නිසා යටෙන් ලියන්න පොතේ මුලින්ම හානි නිවාරණ නඩත්තුව කියලා ලියා ගන්න. මුලින්ම ටොපික් එකක් විදියට හානි නිවාරණ නඩත්තුව කියලා ලියා ගන්න. හානි නිවාරණ නඩත්තුව. හරි, මොකක්ද මේ හානි නිවාරණ නඩත්තුවක් කියන්නේ කියලා මම පැහැදිලි කරනවා. එතන ලියා ගන්න පොතේ මෙන්න මෙහෙම හානි නිවාරණ නඩත්තුව කියලා දාලා ඒ ගැන පුංචි පැහැදිලි කිරීමක් අපි කරමු. පැහැදිලිද? හරි, ලියන්නකෝ මෙන්න මෙහෙම පොතේ හානි නිවාරණ නඩත්තුව ලියන පොතේ මෙහෙම. මෙලෙස හඳුන්වන්නේ යන්ත්‍රයක්. මෙලෙස හඳුන්වන්නේ යන්ත්‍රයක් ක්‍රියාකාරීව. මෙලෙස හඳුන්වන්නේ යන්ත්‍රයක් ක්‍රියාකාරීව. ක්‍රියාකාරීව පවත්වාගෙන යාමේදී. ක්‍රියාකාරීව පවත්වාගෙන යාමේදී. යාමේදී කලින් කලට. ක්‍රියාකාරීව පවත්වාගෙන යාමේදී කලින් කලට සිදු කරන. කලින් කලට සිදු කරන ස්නේහන කටයුතු. කලින් කලට සිදු කරන ස්නේහන කටයුතු කමා ගෙවී ගිය කොටස් ප්‍රතිස්ථාපනය කිරීම. ගෙවී ගිය කොටස් ප්‍රතිස්ථාපනය කිරීම කමා අලුත් වැඩියා කිරීම වැනි නිශ්චිතහා පෙර සැලසුම් කළ
කාලසටහනක් අනුව නිශ්චිත හා පෙර සැලසුම් කළ කාලසටහනක් අනුව සිදු කරන නඩත්තු කටයුතු වේ. සිදු කරන නඩත්තු කටයුතු වේ. මේ මගින් අපේක්ෂා කරන්නේ යන්ත්‍රය බිඳ වැටීමකින් තොරව නිසි ක්‍රියාකාරීත්වයෙන් පවත්වාගෙන යාමයි. ඔන්න පොතේ හානි නිවාරණ නඩත්තුව ගැන මම සාකච්ඡාව හවර කළා. එතනින් පස්සේ ලියන්න පොතේ යටින් නිවැරදි කිරීමේ නැත්තම් ශෝධක නඩත්තුව කියලා. ඔතන තියෙන ඉඩ නම් මම හිතන්නේ ඔයාලට මදි වෙයි. එහෙම වුණොත් බල මෙහෙම කරන්න පොඩි කොලයක ලියලා ඔතන අලව ගන්න. හරි, දැන් ගෙදර ඉන්න නිසා පුළුවන් කරගෙන වෙනම කඩදාසියක එහෙමනොත් ඉඩ මදි වෙනවා දියා ගන්න. පුංචි කාරණාවක් ලියන්න තියෙන පොඩි රූල් දෙකක්, රූල් තුනක් හතරක් වගේ ප්‍රමාණයක් ඇයි ඔතන ඉඩ නිකන් චුට්ටක් මදි වෙයි. නමුත් ඔයාලා යටින් ලියන ඊළඟ ටොපික් එක ලියා ගන්න පුතා නිවැරදි කිරීමේ එහෙම නැත්නම් ශෝධක නඩත්තුව කියලා ලියන්න. එක ලියලා ඉඩ මදුනොත් වෙනම කොලයක ලියලා යට ඔය කොලේට යටින් අලව ගන්න බලන්න. පුළුවන් එකද ගන්න? හරි. හරි. හොඳයි. හරිනේ. හොඳයි. ලිව ටොපික් එක නිවැරදි කිරීමේ නැත්නම් ශෝධක නඩත්තුව කියලා. හරි. ලියන පොදි මෙන්න මෙහෙම. මෙය බිඳ වැටීම් නඩත්තුව ලෙසද හඳුන්වයි. යන්ත්‍රයක බිඳ වැටීමක් යනුවෙන් අදහස් කරන්නේ එහි කොටසක් හෝ කිහිපයක් විරූපණය වීම. විරූපණය වෙනවා කියන පොතේ ඇද වෙනවා. කොටසක් හෝ කිහිපයක් විරූපණය වීම. කමා කැඩී යාම කමා ඇඹරීම කමා දිගින් වැඩිවීම හෝ කෙටිවීම වැනි තත්ව වේ. මෙවැනි අවස්ථාවක බිඳ වැටුණ එම කොටස අලුත් වැඩියා කිරීම හෝ අලුතින් යෙදීම කරයි. හරි. අලුතින් යෙදීම කරයි. හරි. අඩුපාඩු තියෙන කට්ටිය ටක් ගාලා ඔබ නෝට් කරගන්නකෝ. හරි. පොඩි නෝට් කරගන්නකෝ. හරි. ඉවරයි නේද? හරි. ඒක නෝට් කරගත්තට පස්සේ පොඩි හරි අපි මූලික වැඩ ටික පොතෙන් හවර වෙනවා. ඉවරනේ නේද? රයිට්. ඊට පස්සේ පොඩි මම එනවා සාකච්ඡා කරන්නට මේ පාඩමේ ඊළඟ කොටසට. එතකොට පොඩි දැන් අපි මෙතනදී දැන් ඔය කතා කළේ නඩත්තු කිරීම පිළිබඳව. එතකොට නඩත්තු කිරීම ප්‍රධාන වශයෙන් අපි දෙන්නෙක් පිළිබඳව කතා කළා. ඊට පස්සේ එනවා අපි එතනින් ඉස්සරහට කතන්දර ටික පිළිබඳව සාකච්ඡා කරන්න. ඔයාලගේ ටියුට් එකේ 14 පිටුවේ පොතේ කියනවා නිෂ්පාදන තාක්ෂණවේදී නිබන්ධනයේ උපකරණ දීලා තියෙනවා පොතේ. විශේෂයෙන්ම දරුවනේ ඒ උපකරණවල මෝහත් කරනකොට තියාගන්න ඕන කෝණයයි මෝහත තියෙන ක්‍රමයයි ඔයාලට දීලා තියෙනවා. එතකොට පොතේ එතනදී ඔයාලට මං හිතන්නේ අදහස ගන්න පුළුවන් පහසුවෙන් තහඩු කතුරක් ගත්තාම මෝහත් කරන්න ඕන කෝණ අංශක 87යි. මෝහත් තියෙන ක්‍රමය තමයි රෝද ගිනි ගලකට අල්ලනවා.
පැතලි කපන කටුවක් ගත්තහම මෝහත් කෝණ අංශක 60ක් වෙනවා. මෝහත තියෙන ක්‍රමය රෝදගිනි ගලකට අල්ලලා තියෙනවා. ඒ වගේම මැදි පොන්චිය මෝහත් කරන කෝණ අංශක 90ක් වෙනකොට තියෙන ක්‍රමය තමයි රෝදගිනි ගලක්, ඒ කියන්නේ ග්‍රයින්ඩර් මැෂින් එකකට අල්ලනවා. ඊට පස්සේ පොතේ ඇඹරුම් විදුම් කටුව ගත්තහම මෝහත් කෝණ අංශක 118යි. මෝහත තියෙන ක්‍රමය තමයි රෝදගිනි ගලකට දරුවනේ ඇල්ලීම සිද්ධ කරනවා. පැහැදිලිනේ? හරි, ඊට පස්සේ පොතේ අපි කතා කරනවා වැදගත් කාරණාවක් පිළිබඳව. ඒ තමයි මේ නිෂ්පාදනය කරන භාණ්ඩ සඳහා ඒවාට අදාළ කොටස් හැඩකිරීමේ ශිල්පීය ක්‍රම. දැන් පොතේ හිතන්නක මෙහෙම, ඔයාගේ දැන් ඉස්කෝලේ තියෙනවනේ ඔයාගේ මේ යකඩ පුටුවක්. ඔය යකඩ පුටුවේ යකඩ ෆ්‍රේම් එක නැත්නම් යකඩ කම්බි කූරු ටික දරුවනේ නමල නේද පුටුවේ හැඩය, ඩෙස් එකේ හැඩය හදලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට අපි යමක් නිෂ්පාදනය කරන්න, නිර්මාණය කරන්න ලෝහයකට කරන දෙයක් තමයි ලෝහ කම්බි කූරු නැවීම සිද්ධ කරනවා. ලෝහ කම්බි කූරු පොතේ නැවීම සිද්ධ කරනවා. පැහැදිලිද? ඒ වගේම ඔයාලා දැකලා ඇති දරුවනේ ඔය shock absorbers වගේ දේවල් හදද්දී, එහෙම නැත්නම් දුණු වගේ දේවල් හදලා තියෙනකොට කම්බි ඇඹරීමකට ලක් කරලා තියෙනවා, දැකලා තියෙනවා. පැහැදිලිද? ඒ වගේම ඔයාලා දැකලා ඇති පොතේ දැන් කම්මලේදී ඔයාලා දැකලා තියෙනවා ලෝහ විශේෂයෙන්ම ගිනියම් වැටක රත් කරලා කිනිහිරේ මත තියලා මිටියකින් පහර දීලා ඒවා තැලීමකට ලක් කරනවා. තලලා විවිධ හැඩවලට පත් කිරීම සිද්ධ කරනවා. ඒ වගේම දැකලා ඇති ඔයා දරුවනේ මේ විශේෂයෙන්ම දැන් ඔය සමහර නිෂ්පාදන සිද්ධ කරදී ලෝහ කුට්ටියක් වගේ එකක් අරගෙන ඒකෙන් අපි තහඩු වගේ දේවල් නිෂ්පාදනය කරන්න යද්දී ලෝහ කුට්ටිය ගිනියම් වෙනකන් රත් කරලා, එහෙම නැත්නම් උණු කරලා රෝලර් අතරින් යවලා තුනී කිරීමකට ලක් කරනවා. පැහැදිලිද? හරියට ඔයාගේ ගෙදර දරුවනේ දැන් ඔය මේ රොටී හදනකොට අම්ම කරන වැඩක් තියෙනවනේ, දන්නවනේ ඒක. හරි, අම්ම කරනවා මොකක්ද? අර පිටි පොල් එක්ක පිටි ටික මිශ්‍රණයකට හදාගෙන චූටි ගුලි වලට කඩාගෙන ඒක වට්ටියක් මත, එහෙම නැත්තම් කටින් ටේබල් එකක් උඩ තියලා හොඳට තුනී කරගන්න. තුනී කරගද්දි අපි කරන්නේ අතින් හොඳට මෙහෙම ඇඟිලි තුඩු වලින් තද කර කරනේ අම්මා දැන් ඔය රොටිය වඩන්නේ. හැබැයි ඔකට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා කියලා ඔයාගේ ගෙදර අක්ක කෙනෙක් එහෙම ඉන්නවා නම් කරනවනේ. ගෙදර අක්ක කෙනෙක් එහෙම ඉන්නවා නම් ඒ අම්මා වගේ ඇඟිලි තුඩු වලින් ඕක ඔබ ඔබා අර ගානට හදන්නේ නැහැ. එයා කරනවා දරුවනේ රෝලින් පින් එකක් අරගෙන හොඳට මැටි ගුලිය හොඳට මොකද කරන්නේ, තුනී කිරීමකට ලක් කරනවා. පැහැදිලිද? තුනී කිරීමකට ලක් කරනවා. ආන් ඒ රෝලින් පින් එකෙන් කරන්නේ තුනී කිරීම. ඕකම ලෝක කර්මාන්තයේදීත් සිද්ධ කරනවා. ඒ වගේම නෙරවුම ඔයාලා දැකලා තියෙනවා, විශේෂයෙන්ම ඔයාලගේ ගෙදර මෝටර් වාහනයක් මොකක් හරි බයික් එකක් වීල් එකක් හරි තියෙනවා නම් දැකලා ඇති. ඒකේ නම්බර් ප්ලේට් එකේ තියෙන්නේ ඇලුමිනියම් තහඩුවක එලියට එම්බොස් කරලා, එහෙම නැත්නම් තල්ලු කරලා හදලා තියෙනවා ඉලක්කම් අකුරු සහ සංකේත දැකලා තියෙනවානේ. අන්න ඒකට අපි කියන පොත නෙරවුමක් කියලා. එහෙම නැත්නම් සමහර ඔයාලා දැකලා ඇති මේ ඔය මොනවද සමහර සර්ටිෆිකට් තමයි ඔයාලට හම්බ වෙලා තියෙන සමහර සර්ටිෆිකට්ස් ඔයාලා දැකලා ඇති. ඒවට සීල් එකක් ගහලා තියෙනවා. මෙහෙම සීල් එක ගහපුවාම සීල් එකේ අර ඒ අච්චුවේ හැඩය එක්කෝ කඩදාසිය යටට බහිනවා නැත්නම් උඩ පැත්තට තද වෙලා එනවා. අල්ලපුවාම සීල් එකේ අර හැඩය අතර දැනෙනවා. අන්න ඒකටත් අපි කියන නෙරමුමක් කියලා. ඒ වගේම මේ ඔයාලා දැකලා ඇති දැන් ඔය ඇලුමිනියම් නිෂ්පාදනය කරනකොට, විශේෂයෙන්ම ඇලුමිනියම් බාරයම හදනකොට ඔයා දැකලා ඇති පුතේ, විශේෂයෙන්ම ඒ ඇලුමිනියම් වලින් දොර ජනෙල් එහෙම හදනකොට මුළු කපනවා. දැන් විශේෂයෙන්ම දරුවනේ දැන් මෙහෙම මුල්ලක් නිෂ්පාදනය කරනකොට නැත්නම් නිර්මාණය කරනකොට මෙන්න මෙතන මෙහෙම, ඒ කියන්නේ මෙහෙම දිගට තිබ්බ දණ්ඩට මෙන්න මෙතන අංශක 90ක කෑල්ලක් කපලා අයින් කරනවා. අයින් කරලා මෙයා මෙහෙම මෙයා වටා නමනවා. නමපු ගමන් මෙන්න මේ වගේ හැදීගෙන එනවා. මෙන්න මෙතනදී කරලා තියෙන මේ අනවශ්‍ය කොටසක් ඉවත් කරලා තමයි මෙයාගෙන් මේ හැඩය හදලා තියෙන්නේ. පැහැදිලිද? ඉතින් ඔන්න ඒ වගේ දේවල් කීපයක් පිළිබඳව තමයි අපි ඊළඟට සාකච්ඡා කරන්න දෙන්නේ. පැහැදිලිනේ? හරි. පොතලගේ ටියුට් එකේ ඊළඟට එනවා කතා කරන්න නිෂ්පාදනය කරන ලබන භාණ්ඩ සඳහා ඒවාට අදාළ කොටස් හැඩකිරීමේ ශිල්පීය ක්‍රම. පොතලගේ ටියුට් එකේ කියනවා මෙන්න මෙහෙම, ඕනෑම නිමවුමක් පරීක්ෂා කර බැලීමේදී එහි සරල රේඛීය හැඩතල පමණක් නෙමේ විවිධ ජ්‍යාමිතික හැඩතල තියෙනවා කියලා නිරීක්ෂණය කරන්න පුළුවන්ලු. නිමවුම් ද්‍රව්‍ය විවිධාකාරයෙන් හැඩගැන්වීම සඳහා නිෂ්පාදන කර්මාන්ත ශාලාවල යන්ත්‍රෝපකරණ භාවිතයෙන් විවිධ හැඩගැන්වීමේ ක්‍රම උපයෝගී කරගන්නවා කියලා කියනවා. එවැනි ක්‍රම කිහිපයක් පහත දීලා තියෙනවලු. හරිද? අන්නේ ක්‍රම ටික අපි දරුවනේ නෝට් කරගනිමු පිළිවෙලට. ඒ ක්‍රම ටික මොනවද කියලා. හරි.
හොඳයි පිළිවෙලින් පුතේ අපි ඒ ක්‍රම ටික නෝට් කරමු. ක්‍රම කීපයක් පහත දැක්වේ කියලා කියනවා. ඒ පහත දැක්වේ කියන තැනට අදාළව ලියනවා. මුලින්ම ලියන පුතේ නැවීම. මුලින්ම ලියන පුතේ නැවීම. නැවීම. ඊළඟට යටින් ලියන පුතේ ඇඹරීම. 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 ඊළඟට ලියන පුතේ තැලීම. 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 ඊළඟට ලියන පොතේ රෝල් කිරීම. රෝල් කිරීම. රෝල් කිරීම. ඊළඟට ලියන පොතේ නෙරවුම. නෙරවුම. ඊළඟට ලියන්න කොටස් ඉවත් කිරීම කියලා. කොටස් ඉවත් කිරීම. කොටස් ඉවත් කිරීම. හරි. ඔන්න ඔය කටයුතු ටික පොදේ අපි වෙන වෙනමම දැන් සාකච්ඡා කරන්නට යන්නේ. ඔය කටයුතු ටික වෙන වෙනමම සාකච්ඡා කරන්නට යනවා. පුතාලගේ ටියුට් එකට එනවා. අපි ඔහොමම ටියුට් එකේ මුලින්ම කියනවා පොදේ නැවීම ගැන මෙන්න මෙහෙම. නැවීම දැන් චුට්ටක් බලන්න මම පැහැදිලි කිරීමක් කරන්නම් ඩිස්ප්ලේ කරලම මෙන්න මෙහෙම. ඔයාලගේ පුතේ නැවීම කියලා දීලා තියෙනවා. නැවීමක් කියලා කියන්න පුතේ අද විශේෂයෙන්ම දැන් ওই වානේ දඬු ඇලුමිනියම් තහඩු වගේ දේවල් ඔයාලට පේන ඔන්න ඔය රටාව භාවිතා කරලා නැවීමකට ලක් කරලා තියෙනවා. නමනවා. ඔයාල නැවීම කියලා තරට අදාළව මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් කරන්න බදකට හොඳට තේරෙවි. මෙන්න මෙහෙම ලියන නැවීම කියලා තරට අදාළව ලියන්න පුතේ. ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙන රූපෙට චුට්ටක් වෙනස් වෙලා ඇති කමක් නැහැ. එතන ලියන්න. නැමීම කියන තැනින් මෙන්න මෙහෙම ලියා ගන්නකෝ. දකුණු පැත්තෙන් නිමැවුම් සිදු කිරීමේදී. නිමැවුම් සිදු කිරීමේදී ඒ සඳහා යොදා ගන්නා. නිමැවුම් සිදු කිරීමේදී ඒ සඳහා යොදා ගන්නා ද්‍රව්‍යය. ඒ සඳහා යොදා ගන්නා ද්‍රව්‍යය හැඩගැන්වීම සඳහා. ඒ සඳහා යොදා ගන්නා ද්‍රව්‍යය හැඩගැන්වීම සඳහා. හැඩගැන්වීම සඳහා නැමීම සිදු කිරීම. නැමීම සිදු කිරීම අවශ්‍ය වේ. නැමීම සිදු කිරීම අවශ්‍ය වේ. නැමීම සිදු කිරීම අවශ්‍ය වේ. විශේෂයෙන්ම. විශේෂයෙන්ම ලෝහමය ද්‍රව්‍යය. විශේෂම ලෝහමය ද්‍රව්‍යය හැඩගැන්වීම සඳහා. ලෝහමය ද්‍රව්‍යය හැඩගැන්වීම සඳහා බහුලව භාවිතාවේ. බහුලව භාවිතාවේ. බහුලව භාවිතාවේ. උදාහරණ කියලා දාලා ලියන්න. උදාහරණ කියලා දාලා ලියන්න. ඇලුමිනියම්. උදාහරණ කියලා දාලා ලියන්න ඇලුමිනියම්. ඒ වගේම වානේ තහඩු. වානේ තහඩු. ඇලුමිනියම් ඒ වගේම වානේ තහඩු. ඔය අපි කතා කළේ පොතේ නැවීම ගැනයි. නැවීම ගැනයි. ඔය වගේම ඊළඟට කියනවා පොතේ ඇඹරීම ගැන. දැන් ඇඹරීම ගැන කතා කරද්දී විශේෂම පොතේ මේ දඟර දුණු වානේ දඟර වානේ කම්බි වගේ දේවල් හදලා තියෙන්නේ ඔය ඇඹරීම කියන ක්‍රියාව කරලා. අපි ඒක ගැන පුංචි පැහැදිලි කිරීමක් පොතේ නෝට් කරගනිමු. හරි මොකක්ද ඇඹරනවා කියන්නේ කියලා. හරි එන්න ඊට පස්සේ පොතේ ඇඹරීම කියන තැනට. දැන් මෙන්න මේ රූපේ තමයි ඔයාලගේ නැමීම කියන තැන දීලා තියෙන්නේ. කමක් නැහැ ඒක වෙනස් වුණාට අදහස එතන තියෙනවානේ. හරි ඊළඟට එනවා ඇඹරීම ගැන. මේ අතෙන් ඇවිල්ලා දකුණු පැත්තේ ලියන්නක පොතේ මෙන්න මෙහෙම ඇඹරීම කියන්නේ මොකක්ද කියලා. මෙහෙම ලියන්නකෝ. බොහෝ නිමවුම් ද්‍රව්‍යය. බොහෝ නිමවුම් ද්‍රව්‍යය. බොහෝ නිමවුම් ද්‍රව්‍යය හැඩගැන්වීම සඳහා. බොහෝ නිමවුම් ද්‍රව්‍යය හැඩගැන්වීම සඳහා. හැඩගැන්වීම සඳහා ඇඹරීමේ ක්‍රමය. ඇඹරීමේ ක්‍රමය යොදා ගන්නා අතර. ඇඹරීමේ ක්‍රමය යොදා ගන්නා අතර. ඇඹරීමේ ක්‍රමය යොදා ගන්නා අතර ද්‍රව්‍යයක දෙපසට. ද්‍රව්‍යයක දෙපසට ප්‍රතිවිරුද්ධ කැරකුම් බලයක් යොදා. ද්‍රව්‍යයක දෙපසට ප්‍රතිවිරුද්ධ කැරකුම් බලයක් යොදා. ද්‍රව්‍යයක දෙපසට ප්‍රතිවිරුද්ධ කැරකුම් බලයක් යොදා ඇඹරීම සිදු කරයි. යොදා ඇඹරීම සිදු කරයි.
යොදා ඇඹරීම සිදු කරයි. උදාහරණ කියලා දාලා ලියන්න පුතේ. උදාහරණ කියලා දාලා ලියන්න. දුනු ඒ වගේම ලියන්න පුතේ. දඟරවානේ කම්බි. දුනු ඒ වගේම ලියන්න. දඟරවානේ කම්බි. දඟරවානේ කම්බි. දඟරවානේ කම්බි. හරි. ඔන්න දැන් අපි නැමීම ගැන කතා කළා, ඇඹරීම ගැන කතා කළා. ඊට පස්සේ ලියනවා පොතේ. ඊට පස්සේ ඒක කතා කරන්න. තැලීම පිළිබඳව මොකක්ද තලනවා කියන්නේ කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. රූපයක් වලට දීලා තියෙන නිසාම මම එතනින් මෙහෙම පැහැදිලි කිරීමක් කරන්නම්. පොතේ තැලීම කියලා කියන්නේ මේ යම්කිසි බහරයක්. හරි, දැන් ඔය තැලීම කරනවා මුල්ම කාලේ කම්මල් කම්මලෙදි කළා. දැන් නම් හුඟක් වෙලාවට පොතේ කම්මල් කියන දේවල් එහෙම එහෙ වෙනස් වෙලා තියෙන නිසා බොහෝ විට කම්මල් ගම්වල දැන් කෙමින් කෙමින් ගම්වලින් ඔය කම්මල ඈත් වෙමින් යනවනේ. හැබැයි ඔය තැලීම කියන යාන්ත්‍රණයෙන් සිද්ධ කරන්න පොතේ මේ ඔය විශේෂ මොකද මේ අච්චු දෙකක් අතරට රත් කරපු ලෝහ කොටසක් තියලා දෙපැත්තෙන් තල් මේ තල්ලු කිරීම කරලා තලනවා පොතේ. ඒ දෙපැත්තෙන් තද කිරීමත් එක්ක තැලීම සිද්ධ වෙනවා. එතකොට අවශ්‍ය හැඩයට අය ද්‍රව්‍ය පත් කරගන්න පුළුවන්. වලක දැන් ඔය ඩිස්ප්ලේ එකේ තියෙන පළවෙනි අවස්ථාව බලපුවම වලට පේනවා තැලීම කරන අවස්ථාවක්. ඒ තැලීම කරනකොට වලට පැහැදිලිව පේනවා ඒ අදාළ ඒ අච්චුව මැදට වැඩ කොටසක් තියලා දෙපැත්තෙන් තද කරනකොට ඒ මැද තියෙන වැඩ කොටස තැලිලා අවශ්‍ය හැඩයට පත් වීම සිද්ධ වෙනවා. පැහැදිලිනේ? හරි, අපි කතා කරමුක මෙහෙම ලියන්න පොදේ. තැලීම කියලා ලියුවා ලියලා, ඒ කියන්නේ තැලීම කියලා තැනට ඇවිල්ලා මෙන්න මෙහෙම ලියන්නකෝ. ලියන්න පොදේ යම්කිසි බහරයක්, යම්කිසි බහරයක් නිමවුම් ද්‍රව්‍යයක් මතට, යම්කිසි බහරයක් නිමවුම් ද්‍රව්‍යයක් මතට වැටීමට, නිමවුම් ද්‍රව්‍යයක් මතට වැටීමට සැලැස්වීම හෝ මිටියක් වැනි යමකින් පහර දීමෙන්, මිටියක් වැනි යමකින් පහර දීමෙන් තැලීම සිදු කරනු ලබයි. තැලීම සිදු කරනු ලබයි. නිෂ්පාදන ක්ෂේත්‍රයේදී මෙම ක්‍රමය බහුලව භාවිතා කරනු ලැබයි. නැත්නම් ලැබේ. මෙම ක්‍රමය බහුලව භාවිතා කරනු ලැබේ. හරි. ඔන්න දැන් අපි ඔය කතා කරේමු දෙ තැලීම ගැනයි. ඊට පස්සේ එනවා කතා කරන්න මේ ක්ෂේත්‍රයේදී අපිට භාවිතා කරන ඊළඟ ක්‍රමය තමයි පුතේ රෝල් කිරීම. අපි රෝල් කිරීම ගැන සාකච්ඡා කරන්න අවශ්‍යයි. රෝල් කිරීම පුතේ, රෝල් කිරීම කියලා ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙන මෙන්න මේ රූප සටහන. දැන් ඔයාලට පේනවා මෙතන ඔයාලගේ මම ඩිස්ප්ලේ එකේ දාලා තියෙන නිසා මෙටල් එකක්, ඒ කියන්නේ ලෝහයක් රත් කරලා රෝලර් දෙකක් අතර යවනවා. යවනකොට මේ රෝලර් දෙක අතරට තද වෙන මෙටල් එක තැලිලා තුනි තහඩුවක් ලෙස නිර්මාණය වෙලා ඉදිරියට ගමන් කිරීමක් ඔබ දකිනවා ඔය තියෙන විදිහට. පැහැදිලිද? හරි, ඔය තමයි රෝලින් සිස්ටම් එක. අපි කතා කරමු මෙන්න මෙහෙම. රෝල් කිරීම, හරි, එතනට අදාළව ලියනවා පොතේ මෙන්න මෙහෙම. රෝල් කිරීම කියලා දරන ඇවිල්ලා ලියනවා පොතේ මෙහෙම. මෙහිදී යම් නිමවුමක ඝනකම අඩු කර, මෙහිදී යම් නිමවුමක ඝනකම අඩු කර, ඝනකම අඩු කර තුනී තහඩු බවට පත්කිරීම කරයි. තුනී තහඩු බවට පත්කිරීම කරයි. තහඩු නිෂ්පාදනයේදී මෙම ක්‍රමය යොදා ගනි. හරි, හොඳයි. ඊට පස්සේ ඊළඟ මොහොතේ කතා කරන්න අපි
නැරඹුම පිළිබඳව නැරඹුම හරි ලියන්න පොතේ ඊළඟට නැරඹුම නැරඹුම කියන්නේ මොකක්ද කියලා අපි කතා කරමු ඊළඟට නැරඹුමක් කියනවා නම් දැන් පේනවා මම රූප සටහනේ වලගේ ඩිස්ප්ලේ එකේ දාලා තියෙනවා වලට පේනවා මේ තහඩු වල විවිධ අංක එහෙම කියන අකුරු ඉලක්කම් සංකේත වගේ දේවල් දාලා තියෙනවා පැහැදිලිව පේනවනේ දැන් ඔන්න ඔය ඒ කියන්නේ හරියට අපි ඔකට කියනවා මේ තහඩුවක මේ අර එක්ස්ට්‍රූඩින් එහෙම නැත්නම් ඔය එම්බොස් කරලානේ තියෙන්නේ අච්චුවක් තියලා තව පැත්තකින් තද කරලා එතකොට ඒක ඇතුලේ තියෙන සංකේත ටික එළියට පැනලා තියෙනවා. එහෙම කන්නේ දැන් ඔබ ඔය දකින්නේ. හරි එතකොට ඔය නිර්වමක අපි දකින තත්ත්ව ටික. එතකොට නිර්වමක් කියන්නේ මොකක්ද කියලා අපි මෙන්න මෙහෙම පැහැදිලි කරමු. ලියන්නකෝ මෙහෙම යම් නිමවුම් ද්‍රව්‍යයකට බලයක් යොදා විශේෂිත හැඩවලට ඉදිරියට තෙරපීම තුළින් ඉදිරියට තෙරපීම තුළින් හැඩය සකසා ගැනීම නෙරවුම ලෙස හඳුන්වයි. හැඩය සකසා ගැනීම නෙරවුම ලෙස හඳුන්වයි. නෙරවුම ලෙස හඳුන්වයි. හරි. උදාහරණ කියලා දාන්න නෙරවුමට අදාළ උදාහරණ කියලා දාන්න නිලමුද්‍රා. ඒ කියන්නේ සීල් වර්ග තියෙන එක සීල් තියෙන අපි ඔය කඩදාසිලම ගන්න සීල් තියෙන ඒවා. නිලමුද්‍රා. ඒ වගේම පොතේ වාහන අංක තහඩු. වාහන අංක තහඩු. හරි. ඊට පස්සේ මොකද එනවා අපි කතා කරන්න කොටස් ඉවත් කිරීම පිළිබඳව. කොටස් ඉවත් කිරීම ගැන කතා කරද්දී මම කිව්වා වගේ ඔය ඇලුමිනියම් දොර ජනේල හදනකොට ඒ වගේ මුළු හදනකොට අනවශ්‍ය කොටස් ඉවත් කිරීමක් අපි දකිනවා. ඒ කියන්නේ අපි එතනදී කතා කරනවා මේ කොටස් ඉවත් කිරීම පිළිබඳව මෙන්න මෙහෙම ලියන්නක පොතේ සරලව අපි කතා කරලා එතන ඒ කොටස් ඉවර කරමු. යම් නිමවුමක අනවශ්‍ය කොටස් ඉවත් කරමින් යම් නිමවුමක අනවශ්‍ය කොටස් ඉවත් කරමින් එහි හැඩය ලබා ගැනීම අනවශ්‍ය කොටස් ඉවත් කරමින් එහි හැඩය ලබා ගැනීම මෙහිදී සිදු කරයි. 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 හරි. එච්චරයි. දැන් පොතේ අපි ප්‍රොඩක්ෂන් ටියුට් එක පැත්තකින් තියලා පේපර්ස් වලට එනවා දැන්. හරි. ඒ වගේම මම මුංචි වැඩක් කරනවා දරුවනේ. ඔයාලට ඔය දීලා තියෙන ප්‍රොඩක්ෂන් ටියුට් එකේ හරි ඔය ප්‍රොඩක්ෂන් ටියුට් එකේ පොතේ දැන් ඔයාලා ඔය දකින ප්‍රොඩක්ෂන් ටියුට් එකේ මේ දැන් මම පුළුවන් අවස්ථාවල ඔයාලට මේ ටියුට් එකේ සමහර කොටස් වලට මම දරුවනේ වීඩියෝ ලවා දීලා පාඩමේ වැඩ ටික ඉවර කරනවා මම තව ක්‍රමයකට ඒ කියන්නේ අවශ්‍ය වීඩියෝස් ලවා දීලා මේ මේ තියරි පාඩම් වලට පැහැදිලිද අවශ්‍ය සමහර පාඩම් වලට තියරි නෝට් එක මම එහෙම ලබා දීලා ඒ පැත්තෙන් මම තියරි නෝට් එක ඉවර කරනවා. එතකොට ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක මම ඒ කියන්නේ ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක මම දාලා තියෙනවනේ. එතකොට ඒවා වෙනස් කරගන්න එපා. ඒ ඊමේල් ඇඩ්‍රස් එක ඒක ඔයාගේ අර YouTube එකට ලොගින් වෙන ඊමේල් ඇඩ්‍රස් එක. දැන් මට ඒවල තියෙන එක වැරදි නම් අද පන්ති ඉවරනට පස්සේ මට ආපහු ID එක දාන්න. ඔයාගේ YouTube එකට ලොග් වෙන ඊමේල් ඇඩ්‍රස් එක මට හරියට එවන්න. ඔයාලකට රිසිප්ට් එකේ දාලා තිබ්බ ඇඩ්‍රස් මල් ළඟ තියෙනවා ඒ ටිකට මේ මං හිතන එක හරියද කියලා. එහෙම නැත්නම් ඒක බලලා මට එවන්න. මොකද සමහර පාඩම් දැන් මේ ප්‍රොඩක්ෂන් පාඩමක් ටිකක් ලොකු පාඩමක්. එතකොට මම මේකේ පවා සමහර ලෙසන්ස් වල වීඩියෝ ටික ඔයාලගේ මේල් එකට මම එවනවා. දැන් ඒක ලින්ක් එක මම මේල් එකට දාන්නේ. මම ඒක ඔයාලට විස්තර කරලා කියන්නම්. ඔයාලගේ ගෲප් එකට මම ඒක ගැන විස්තරයක් දානවා. එතකොට මේ පාඩම් වල සමහර කොටස් ලොකු වෙනකොට අපිට ඒවා දැන් මේ රිවිෂන් එකේ මේ ලයිව් කරන ක්ලාස් එකේම සමහර ඉවර කරන්න කාලේ මදි වීම වෙන්න පුළුවන්. එතකොට එහෙම වුණොත් මම ඒවට වෙනම වීඩියෝ පැකේජ් හදලා ඔයාලට ඒක කවර් කරගන්න හැම පහසුකමක් ලබා දීලා ඊළඟට පන්තියේ පේපර් ඩිස්කෂන් එක වෙනමම සජීවීව කරගෙන යනවා. හරි මොකද අර කාලය පිළිබඳ අපිට තියෙන අර ගැටලුවක් උත් තියෙනවනේ. හරි මොකද විභාගෙට තියෙන කාලය ළඟයි. ඒ වගේම පන්ති අපි තාම රිවිෂන් එක දැව කරන් ගත්තේ මේ මාසෙමනේ. ඒකවල අපිට එතන එතනත් අපිට ටිකක්
පොඩි සීන් එකක් තියෙනවානේ, පැහැදිලිද? හරි, ඒ නිසා හොඳයි. එතකොට හරි, ප්‍රොඩක්ෂන් ඩියුටි එක පැත්තකින් තියන්න. හරි, මට දැන් මේ අපි පහුගිය සතියේ කතා කරපු පේපර්ස් මොනවද කියලා මට චුට්ටක් අමතකයි. මට මේ කවුරු හරි දරුවෙක් මට ටග් කරලා දාන්න, ශානි මට පොඩ්ඩක් කියන්න පුතේ, මේ අපි පහුගිය සතියේ මොනවද කරේ, මට පොඩ්ඩක් ඒ අවසානට කරපු පේපර් වල පොඩ්ඩක් මට නම්බර්ස් ටික දාන්නකො. මට මතක නැහැ මේ පේපර් එක මොකද කරේ කියලා, මට හිතා ගන්න බැරි වුණා. මේ ඉන්නේ මට චුට්ටක් දාන්න පුතේ බලන්න, ගිය සතියේ අපි ඉගෙන කරපු නම්බර්ස් ටික දාන්නකො. බලමු මට මතක නැති නිසා. සුපර් දොක්ෂන් එක දෙක හරි හොඳයි, ඒක ඉවරයි. සුපර් දොක්ෂන් එක හරි, සුපර් දොක්ෂන් දෙකත් හරි. සුපර් ක්වෙස්චන් එක දෙක හරි. පොතේ මික්ස් චැලෙන්ජ් එකක් හරි නේ, රයිට්? හරි, මික්ස් චැලෙන්ජ් එකක් හරි. ටී එක පේපර් එකක් අපි කළානේ, ටී එක පේපර් එකක් කළානේ, ටී එක පේපර් එක මට මතක විදිහට කළා. ඔ ටී එක හරි, මික්ස් චැලෙන්ජ් දෙක පේපර් එක කරේ නෑනේ. මික්ස් චැලෙන්ජ් දෙක පුතේ කරාද? නැද්ද? දෙක කරා නේද? නැද්ද? මිස්ටර්ස් දෙක පේපර් එක මිස්ටර්ස් දෙක පේපර් එකක් මට මතකද කලා වගේ චුට්ටක් බලලා කියන්න. මිස්ටර්ස් දෙක පේපර් කරාද කියලා කරන්න ඇති මම හිතන්නේ. අමික්ෂන් දෙක කරානේ. හරි, රයිට්. එහෙනම් මික්ස් චැලෙන්ජ් තුන පේපර් එකයි. මොකද මේ පේපර්ස් හොයාගන්න බැරි දැන් ඉන්නේ. පේපර් ගොඩක් තියෙනවනේ ඔලට දාලා. රයිට්. හොඳයි, හරි, මෙහෙම කරනකොට පාඩට මම දීලා තියෙනවා. දැන් අපි මිස් චැලෙන්ජ් එක දෙක කතා කරලා තියෙනවා, ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ සුපර් ක්වෙස්චන් එක දෙක හරි, මික්ස් චැලෙන්ජ් එක දෙක කළා, T1 එක කළා. රයිට්, හරි, හොඳයි, ඒ ටික හරි. එහෙනම් පොතේ දැන් එනවා අපි කතා කරන්න. රයිට්, අපි මුලින්ම කතා කරන්න T2 පේපර් එකට. හරි, අද දවසේ මුලින්ම එනවා අපි කතා කරන්න T2 පේපර් එකට. හරි, එනකොට T2 පේපර් එකට එන්න හැමෝම T2 පේපර් එක ගන්න. T2 හැමෝම ළඟ තියෙනවා T2 පේපර් එක. හරි, හරි, රයිට්. T2 පේපර් එකට එනවා පුතේ, කියන මෙන්න මෙහෙම. T2 පේපර් එක ප්‍රොඩක්ෂන් වල දෙවෙනි කොටස, පළවෙනි ප්‍රශ්නය, පළවෙනි කොටස. ඔබ තාක්ෂණවේදී ඉගෙන ගන්නා ග්‍රාමීය සිසුවෙකු වශයෙන් තමාටම කියා පාඩම් කිරීමට මේසයක් සකස් කරගන්න අදහස් කරනවලු. ඔබ විසින් කළ යුතු ප්‍රධාන පළමු කාරණාව කවරේද? පැහැදිලිව කෙටියෙන් විස්තර කරන්න. පුතේ දැන් තමාටම කියලා මේසයක් හදන්න ඔයා යනවලු, හරිද? දැන් ඔයා ග්‍රාමීය ශිෂ්‍යයෙක්. එහෙනම් ඔයාට ඔය වැඩේ කරනකොට මූලික වශයෙන් එහෙනම් ඔයාට අවශ්‍ය වෙනවා, ඔයාට දැන් ඔබ දැවේ තමයි නිර්මාණය කරන්න වෙන්නේ. ඔය ලෝහ වලින් ඔයාට ඔය මේසේ හදාගන්න බෑ කියලා අපි හිතමුකෝ.
මොකද හේතුව දැන් මේසය දැව වලින් හදන්න නැතුව ලෝහ වලින් හදන්න යනකොට කතාව ටිකක් සංකීර්ණ වෙනවා. ඒ කතාව සංකීර්ණ වෙනකොට ඔයාට මේ ඕක ගොඩදා ගන්න අමාරුයි. ඒ නිසා අපි හිතමු ඔයා ඕක කරන්න යන්නේ දැවෙන් තමයි ඔය ලෑලි මේසයක් ඔය හදන්න යන්නේ. හරිද? පාඩම් කරන්න හදනවා මේසයක් කිව්වම මේක සරල මේසයක් වෙන්නට ඕන. හරි? එහෙනම් අපි සරලව මේ මේසේ හදන්නේ කොහොමද කියලා තමයි මෙතනකින් අපි දැන් කතා කරන්නට යන්නේ. හරිද? දැන් චුට්ටක් හිතන්න මේසයක තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් උස දිග පළල කොහොමද කියලා ටිකක් පොඩි දඟ අවබෝධයක් අපි ගනිමුකෝ. එතකොට ඔය ගැන අපිට කුංචි අදහසක් එනවා. දැන් මේසයක් ඒකටත් කලින් කියනකොට දැන් මේසයක් හදන්න අපි අදහසක් ගත්ත ගමන් මොකක්ද අපි අපෙන් අහන්නේ? එහෙම එකක් නිහන්නේ ඔබ විසින් කළ යුතු ප්‍රධාන කාරණාව කවරේද? අපි කරන්න නම් මුලින්ම පුතේ සැලසුමක් ඇති කර ගන්නට ඕනේ. එහෙම නැත්නම් සැලසුම් කරන්නට ඕනේ මේසේ කොහොමද හදන්නේ කියලා. යදා ගන්න නමුත් අපි මොනවද මේසේ දිග පළල උස මොනවද හැඩය මොකක්ද කියලා අපි ප්ලෑන් එකක් තියෙන්නට ඕනේ. ඒකනේ පුතේ යම් වැඩක මුලින්ම කරන දේ ඕනම වැඩක් කරද්දී ප්ලෑන් එකක් හදනවනේ. ඒ කියන්නේ සැලසුමක් හදා ගන්නවනේ. ඒ කියන්නේ සැලසුමක් පිළියෙල කරනවා. ඕක තමයි කරන්න ඕන පළවෙනිම වැඩේ. පැහැදිලිද? හරි. එහෙනම් ලියන්න පුතේ පළවෙනි ප්‍රශ්න පළවෙනි කොටසට ලියන්න ඔබ විසින් කළ යුතු පළමු ප්‍රධාන කාරණාව කවරේද? පැහැදිලිව කෙටියෙන් විස්තර කරන්න. ලියන්න පුතේ මෙන්න මෙහෙම. ලියන්න. සැලසුමක් පිළියෙල කළ යුතුයි. සැලසුමක් පිළියෙල කළ යුතුයි. සැලසුමක් පිළියෙල කළ යුතුයි කියලා දාන්න. සැලසුමක් පිළියෙල කළ යුතුයි. සැලසුමක් පිළියෙල කළ යුතුයි කියලා දාලා යටින් මෙන්න මෙහෙම ලියන්න. ලියන පුතේ මෙහෙම ලියන්න. මේසයේ උස යටින් ලියන්නේ මේසයේ උස කමා දිග දිග හා පළල. මේසේ උස කමා දිග හා පළල. ඒ වගේම තව ලියන්න හැඩය. ඒ වගේම ලියන්න භාවිතා කරන අමුද්‍රව්‍යය. ආදිය පිළිබඳව සලකා. ආදිය පිළිබඳව සලකා සැලැස්ම පිළියෙල කළ යුතුය. ආදිය පිළිබඳව සලකා සැලැස්ම පිළියෙල කළ යුතුය. හරි. ඊළඟට කියනවා දෙවැනි කොටස පුතේ. ඔබ එම නිෂ්පාදනය සිදු කිරීමට භාවිතා කරන අමුද්‍රව්‍ය කවරේද? අපි කියමු පුතේ දැවලෑලි කියලා. හරි, දැවලෑලි ග්‍රාමීය ශිෂ්‍යයෙක්නේ. යකඩ වලින් ඔක හදන්න බෑ, ලෑලි වලින් තමයි හදන්නේ. දැවලෑලි. ඔබ එය තෝරා ගැනීමට හේතුව පැහැදිලි කරන්න. හේතු ටික ලියන්නකො පුතේ. එකක් තමයි ලියන්න. සපයා ගැනීමේ පහසුව. දැව යොදා ගන්න හේතුව ලියන්න. සපයා ගැනීමේ පහසුව. ඊළඟට එකලස් කිරීමේ පහසුව. ඒ වගේම මිල අඩුවීම ඔය වගේ දේවල්. හරි. ඔබ මෙම නිෂ්පාදනයේ සිදු කරන අනුපිළිවෙල පියවරෙන් පියවර කෙටියෙන් සඳහන් කරන්න කියලා කියනවා. හරි පුතා, දැන් මේ මේසේ හදනකොට අපි හිතමු මේ මේසේ තියෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. මේකේ මෙෂර්මන්ට් ටික අපි දන්නේ නැහැ. අපි දැන් හිතමු මෙන්න මෙහෙමයි මේ මේසේ තියෙන්නේ කියලා. මෙයාගේ දිග පළල උස මෙහෙම තියෙනවා කියලා අපි හිතමු. මෙහෙම තියෙනවා, දැවලෑලි තියෙනවා. හරිද? හරි. මේ මෙයාගේ අපි හිතනවා මේ විදිහට මෙයාගේ මේසේ කපුල් ටික තියෙනවා කියලා. හරිද? මෙහෙම මේ මේසේ තියෙනවා. මේ මේසේ දිග පළල උස අපි ඇත්තරම මේකේ දිග අපි ගනිමුකෝ මීටර්. අපි හිතමුකෝ මෙයාගේ දිග අපි ගමු 2000ක් කියලා. මිලිමීටර 2000ක් කියලා. මෙයාගේ දිග මිලිමීටර 2000යි. ඒ කියන්නේ මීටර 2යි. හරිද? පළල ගනිමුකෝ අපි මේ මම මේ අභිමත පරිදි ගන්නේ. අපි ගනිමුකෝ පළල 1500ක් කියලා. මිලිමීටර වලින් 1500යි.
මේසේ උස අපි දන්නේ නැහැ. අපි හිතමුකෝ මේසේ උස අපි ගමුකෝ 900ක් කියලා. මිලිමීටර 900ක්. පැහැදිලිද? ඔන්න මේසේ දිග පළල උස කොහොමයි තියෙන්නේ කියලා මම නිකන් හිතුවා. නේද? මේක මේ සම්මතයක් නෙමෙයි. මම නිකන් හිතුවා. හිතලා අන්න ඒ දාගත්ත මිනුම් වලට අනුව මේක කරන්න කොහොමද කියලා අපි කියමු. මුලින්ම පුතාලා කරන්න මේ රූප සරණ ගන්නකො ටක් දාලා මෙයා වදින්නකො. ඉක්මන් කරන්නකො. මෙයාම පිළියෙද කරගන්න ටක් දාලා අඳින්න බලන්න. කටු සරණක් කලින්දක මේ විදියට. හරි, ඉක්මනින් අද ඉන්න බලන්න. තව අඳිනවද? ශාදී තව අඳිනවද පුතේ? ඉක්මන් කරන්න බලන්න. පටහරි ඉවරයි. අනිත් පැත්ත බලන්න ඉක්මන් කරන්න. තව දරුවෙක් කියන ඉක්මන් කරන්න. පුළුවන් ඉක්මනින් හදන්න ඉවර කරන්න බලන්න. දැන් මම මේ මේසේ හදන විදිහ මම මෙහෙම පැහැදිලි කරන්නම්. පුතේ මේ වැඩේදී අපිට මේ මේසේ ලෑල්ල ගන්න හිතන්නකො. මේසේ ලෑල්ල හදනකොට දැන් ඔය තනි ලෑල්ලක් අපිට හොයාගන්න බැහැ ඔය විදිහට පළල කෙනේ. එතකොට දැන් මීටර 2000ක් කියලා කියන්නේ මෙතන මිලිමීටර 2000ක් කියලා කියන්නේ මීටර 2යිනේ. මීටර 2ක් කියන්නේ ආසන්න වශයෙන් අඩි 6ක දිග මේසයක්නේ මෙතනදී මේ එන්නේ. අඩි 6ක්නේ. එතකොට දැන් අඩි 6 දිග ලෑල්ල තියෙනවනේ. එතකොට දැන් මේ මීටර 1500ක් කියලා මිලිමීටර 1500ක් කියන්නේ මීටර එකහමාරක්නේ. හරි, මීටර එකහමාරක් කියන්නේ ආසන්න වශයෙන් මීටරයක් කියන්නේ අඩි 3ක්. මෙතන අඩි 7හමාරක් විතර පළල මේසයක් නෙමේ එන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් මේ වැඩේදී මෙන්න මෙහෙම. දැන් මේ මෙතනදී මම හිතනවා මෙතන මේ තියෙන ලෑලිත් ගත්තාම, හරි මේ ලෑලි ගත්තාම මේ මෙයාගේ තියෙන්නේ දිග මිලිමීටර 2000යි වෙන, හරි දිග මිලිමීටර 2000යි පළල. දැන් මෙහෙම තියෙන ලෑලිත් අපි හිතමුත් එහෙම ඔය කොහොම තියෙන ලෑලි ගත්තාම මෙයා මිලිමීටර 2000යි. මෙතන අපිට අපි හිතමු මෙතන තියෙන මිලිමීටර වලින් අපි හිතමු 250යි. මිලිමීටර 250යි. හරිද? මිලිමීටර 250ක ලෑලි තියෙන්නේ. අන්නේ ලෑලි භාවිතා කරලා තමයි එකට එකට මේ ලෑලි ටික සෙට් කරලා මේසෙ ලෑල්ල හදන්නේ. හදාගත්ත ලෑල්ලට මෙන්න මේ කපුල් ටික අපි ගහ ගන්නට ඕනේ. පැහැදිලිද? අපි හිතමුකෝ මේ කකුලක් කියලා කියන්නේ අර මොනවද අඟල් දෙකේ හරස්කඩ විෂ්කම්බයක් තියෙන දෙකේ දෙකේ කකුල් ඔය තියෙනවා කියලා හිතන්නකො. එතකොට අඟලක් කියලා කියන්නේ මිලිමීටර 25යි. එතකොට අඟල් දෙකක් කියන්නේ මිලිමීටර 50යි. එතකොට මිලිමීටර 50 වැඩි කිරීම මිලිමීටර 50. හරි, මිලිමීටර 50 වැඩි කිරීම මිලිමීටර 50. හරස්කඩක් තියෙන
කකුල් මිලිමීටර් 900ක් උසට කැරි හතරක් කපාගෙන මෙයාලත් එක ඇන තියලා හයි කරගෙන මේ තියෙන්නේ. පැහැදිලිද? හරි, අපි අන්න ඒ විදිහට අදහසක් ගමු. ලියන්න මෙන්න මෙහෙම මේක හදන විදිය. අපෙන් අහන්න එහෙමනේ දැන් මේ රූපය ඇඳලා ඉවරයි. දැන් ලියන මෙන්න මෙහෙම. ලියනකොට මෙහෙම ලියන්න. එහෙම ලියමු. මිලිමීටර් 2000 වැඩි කිරීම 250 මිලිමීටර් ලෑලි. මිලිමීටර් 2000 වැඩි කිරීම මිලිමීටර් 250 ලෑලි. 2000 වැඩි කිරීම මිලිමීටර් 250 ලෑලි. ලෑලි සපයා ගැනීම. ඊට පස්සේ ලියනවා එවැනි ලෑලි. දැන් 250ක් කියලා කිව්වොත් 1500 250 බෙදෙනොත් බිංදුවර බිංදුව කැපෙනවා 150ට 25ක් තියෙනවා 6ක්. ඒ කියන්නේ එවැනි ලෑලි 6ක් ඕනේ මේ වැඩේට. ලියනවා එවැනි ලෑලි 6ක්. යටින් ලියන්නේ එවැනි ලෑලි 6ක් මිනුම් අණුවගෙන කපා මැද ගැනීම. ඊළඟට ලියන්න ඒවා එකිනෙකට හොඳින් හේතු වන පරිදි මැලියංගා අලවා ගැනීම. ඊළඟට ලියනවා හරස්කඩ يعني මිලිමීටර් 50 වැඩි කිරීම මිලිමීටර් 50 හරස්කඩ මිලිමීටර් 50 වැඩි කිරීම මිලිමීටර් 50 ප්‍රමාණයේ හරස්කඩ මිලිමීටර් 50 වැඩි කිරීම මිලිමීටර් 50 ප්‍රමාණයේ 50 වැඩි කිරීම 50 ප්‍රමාණයේ මිලිමීටර් 50 වැඩි කිරීම මිලිමීටර් 50 ප්‍රමාණයේ උස මිලිමීටර් 900ක් වන එවතන දිග මිලිමීටර් 900ක් කිව්වත් හරි දිග මිලිමීටර් 900ක් වන දැව කොටස් 4ක් සපයා ගැනීම. ඊළඟට ලියන්න ඒවා මැදගෙන නිවැරදි මිනුම් වලට සකසා ගැනීම. ඊළඟට ලියන්න මේස ලෑල්ල හා සකසාගත් කකුල් හතර ඇන මගින් එකිනෙකට සම්බන්ධ කිරීම. හරි, එච්චරයි. ඔන්නෝග තමයි ප්‍රොසෙස් එක. සරල ක්‍රියාවක්. තුන්වෙනි කොටස හරි හතර. මෙම නිෂ්පාදනය සිදු කිරීම සඳහා භාවිතා කළ යුතු මිනුම් උපකරණ, සලකුණු කිරීමේ උපකරණ, කැපීමේ උපකරණ සහ විදීමේ උපකරණ ලෙස වගුගත කරන්න කියලා කියනවා. හරි, පුතා ලියන්න මුලින්ම මිනුම් උපකරණ කියලා දාන්නකෝ. මිනුම් උපකරණ මනින්ද භාවිතා කරපු දේවල්.
හරි ලියන මනින්ට පාවිච්චි කරන දේවල් ලියනකොට කෝදුව කෝදුව ඒ කියන්නේ රූල කියන එකයි ඊට පස්සේ මිනුම් පටිය මිනුම් පටිය හරි ඊට පස්සේ සලකුණු කිරීම උපකරණ කියලා දාන්න සලකුණු කිරීම උපකරණ සලකුණු කිරීම උපකරණ ලියනකොට පැන්සල පැන්සල ඒ වගේම තව කෙනෙක් ලියන්න පුතේ වරක්කලය පැන්සල ඒ වගේම ලියන්න වරක්කලය වරක්කලය හරි ඊට පස්සේ පුතේ ලියන්න කැපීමේ උපකරණ කියලා ලියන්න කැපීමේ උපකරණ කැපීමේ උපකරණ කපන්න පාවිච්චි කරන උපකරණ ලියන්න පුතේ අත්කියත අත්කියත ඒ වගේම නියන 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 ඊට පස්සේ ලියනවා දේ විදීමේ උපකරණ කියලා විදීමේ උපකරණ විදීමේ උපකරණ ලියන්න අත්විදුම් යන්ත්‍රය අත්විදුම් යන්ත්‍රය අත්විදුම් යන්ත්‍රය ඒ වගේම ලියන්න අත්විදුම් යන්ත්‍රය ඒ වගේම ලියන්න තව කෙනෙක් ලියන්න බුරුමය 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 හරි බුරුමය හරි දැන් හතරවෙනි කොටස ඉවරයි පස්වෙනි කොටස මෙම නිෂ්පාදනයේ සවිශක්තිය තවදුරටත් වැඩි කර ගැනීමට අවශ්‍ය වුණි නම් ඒ සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග යෝජනා කරන්න මේ නිර්මාණයේ ශක්තිමත් බව වැඩි කරන්න ඕනුනා නම් අපි කරන ක්‍රියාමාර්ග එකක් තමයි පොතේ අපිට පුළුවන් මෙන්න මේ කකුල් වැළවෙන්න පුළුවන්නේ කකුල් අතරට එකිනෙකට සම්බන්ධ වෙන විදිහට අපිට පටි ගහ ගන්න පුළුවන්. එතකොට ඔක පැද්දෙන්නේ නැහැ. හරි? ඒ වගේම අපිට තව කරන්න තිබුණා මේ කකුල් ලෑල්ලත් එක්ක නිකම්ම සම්බන්ධ කරන්නේ නැතුව වටේට තව ලෑලි පටියක් ගහලා ඒ මත කකුල් ටික රඳව ගන්න තිබුණා. ඔය වගේ දේවල් ටිකක් අපිට කියන්න පුළුවන්. කියන්නේ ඒ නිසා ඒ සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ලියනකොට මෙහෙම. කියනවා ලියන වැඩි මෙහෙම ලියනවා කකුල් එකිනෙක කකුල් එකිනෙක ඈත්වීම වැළැක්වීමට 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 දැව පටිමගින් සම්බන්ධ කිරීම දැව පටිමගින් සම්බන්ධ කිරීම දැව පටිමගින් සම්බන්ධ කිරීම තව කරන්න පුළුවන් ඕන නම් මේ ලෑල්ලත් එක්ක මේ මේස කකුල් ටික මම අපි යනවලින් හයි කරේ එන හතරක් ගහලානේ එන ගහන්නේ නැතුව මූට්ටු කරන්න පුළුවන් නම් ඒකත් වඩාත් වටිනවා හරිද ලේන මෙන්න මෙහෙම ලේනපතේ මේ ඊළඟ කියනවා දැව ලෑල්ල මේස කකුල් සමග දැවලෑල්ල මේස කකුල් වලට දැවලෑල්ල මේස කකුල් වලට සම්බන්ධ කිරීමේදී සම්බන්ධ කිරීමේදී දැව මූට්ටුවක් සම්බන්ධ කිරීමේදී දැව මූට්ටුවක් භාවිතා කිරීම සම්බන්ධ කිරීමේදී දැව මූට්ටුවක් භාවිතා කිරීම දැව මූට්ටුවක් භාවිතා කිරීම දැව මූට්ටුවක් භාවිතා කිරීම හරි පස්වෙනි කොටස වගේමයි හයවෙනි කොටසත් ඔයාලට දීලා තියෙන්නේ එකම ප්‍රශ්නයක් දීලා තියෙන ඒ නිසා හයවෙනි කොටස එකිනෙකින් ප්‍රතිේ කපලා අයින් කරගන්න එකිනෙකින් කපලා අයින් කරගන්න එතන පස්වෙනි කොටස විතරයි හයවෙනි කොටස නැහැ දෙවෙනි ප්‍රශ්නෙට එනවා අපි දෙවෙනි ප්‍රශ්නෙට එන්න බලන්න දෙවෙනි ප්‍රශ්නෙට ආවට පස්සේ පොතේ ඔයාලට කියනවා ලෝහ පෘෂ්ඨ මත සලකුණු කිරීමේදී භාවිතා කරන උපකරණ තුනක් නම් කරන්න කියලා කියනවා මට දැන් කියන ලෝහ පෘෂ්ඨ මත සලකුණු කිරීමේදී භාවිතා කරන උපකරණ තුනක් අහනවනේ ලෝහ පෘෂ්ඨ මත සලකුණු කරන උපකරණ මොනවද ඔව් මට පොඩ්ඩක් කියන්න මට බලන්න ඔයාලා දන්නව මට බලන්න කීපයක් දාන්න ඔහොම බලන්න ටෙක්ස්ට් කරන්න බලන්න ලෝහ පෘෂ්ඨ මත සලකුණු කරන උපකරණ මට කීපයක් බලන්න ඔහොම දාන්න ලෝහ පෘෂ්ඨ මත සලකුණු කරන උපකරණ ඔයාලා දන්නවා ඔව් මතක නැද්ද
ලොහ කොටසම සලකනු කරන උපකරණ මැදි පොන්චියක් තියෙනවා. හරිද? ඒ වගේම අඳින කටුවක් අඳින කටුවකින් සලකනු කරන්න පුළුවන්. ජෙනී කලපාසය භාවිතා කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. උපකරණ තුනක් අහන්න ලියන්නුනේ. මැදි පොන්චිය ලියන්න ටට්ටක් ගාලා. මැදි පොන්චිය අඳින කටුව ඒ වගේම ජෙනී කලපාසය හරි. ඊට පස්සේ දෙවෙනි කොටස කියනවා මෙම උපකරණ වල අඳින තුඩ දැඩි කර ඇත. මෙලෙස තුඩ දැඩි කරලා ඇත්තේ ඇයි කියලා අහනවා. පුතේ ඔය අඳින කටුවල තුඩ දැඩි කරලා තියෙන්නේ ඇයි? ගෙවි යාම වලක්වා ගන්න නැත්නම් ඉක්මනින් තුඩු ගෙවෙනවනේ. ලියන්න පුතේ. ගෙවි යාම වලක්වා ගන්න නැත්නම් පාලනයට. ගෙවි යාම වලක්වා ගැනීමට, එහෙම නැත්නම් ගෙවි යාම පාලනයට. තුන්වෙනි කොටස ප්‍රධාන කපන කටු වර්ග හතරක් අහනවා. ප්‍රධාන කපන කටු වර්ග හතරක් මොනවද පුතේ? කපන කටු අපිට හම්බ වෙන බල දන්නවා. ප්‍රධාන කපන කටු වර්ග හතරක්. ඔව් මොනවද පුතේ ප්‍රධාන කපන කටු වර්ග හතර? බල දන්නවා මොනවද? එකක් තමයි පුතේ පැතලි කපන කටුව අපිට හම්බ වෙනවා. පැතලි කපන කටුව. ඒ වගේම අපිට හම්බ වෙනවා දරුවනේ ඔය පැතලි කපන කටුව කියලා. ඔව් පැතලි කපන කටුව හරි. ඊට පස්සේ අපිට හම්බ වෙනවා හරස් කපන කටුවක් හම්බ වෙනවා. හරස් කපන කටුව කියලා එකෙක් හම්බ වෙනවා. ඊළඟට හම්බ වෙනවා රුවිත කපන කටුව කියලා කෙනෙක් හම්බ වෙනවා. ඊළඟට හම්බ වෙනවා පොතේ නියපොතු කපන කටුව කියලා කෙනෙක් හම්බ වෙනවා නේද? ඔන්න කපන කටු වර්ග හතර. තේරුණාද? හරි, එකක් ගන්න නෝට් කරගන්න බලන්න. පැතලි කපන කටුව, හරස් කපන කටුව, රුවිත කපන කටුව සහ නියපොතු කපන කටුව. පැතලි කපන කටුව, හරස් කපන කටුව, රුවිත කපන කටුව, නියපොතු කපන කටුව. හරි. හතරවෙනි කොටස ලෝහ කියතකින් කපාදි තලය කැඩී යාමට හේතු හතරක්. තලය කැඩී යන්න හේතුව අපි ඔය මේ ලෝහ කියතකින් කපාදි පොතේ කියත පද්දමින් කපනවා. මේ පද්ද කපනවා. පද්ද කැපුවොත් තලය පොතේ කැඩිලා යන්න පුළුවන්. ඒ වගේම තලය කැඩෙන්න තව හේතුවක් මට කියන්න. වැඩ කොටසක මුළු වැඩ කොටස, එහෙම නැත්නම් වැඩ කොටස පුරාම කියත්තලේ යවන්නේ නැතුව එක තැනක විතරක් තියලා කියත්තලේ අතුල් වෙනවා. එතකොට මොකද වෙන්නේ? රත් වෙලා කැඩිලා යනවා. ඒ වගේම කියතේ රාමුවට තලය හරියට මේ සමිමත්ව ඉර කරලා නැහැ. තලය බුරුල්. එතකොට කැඩෙනවා. ඒ වගේම අපිට ඔය කියත මත වැඩි බරක් යොදාගෙන ඒක උඩ නැගගෙන අපි මේක කපන්න ගියොත් ඒත් කියත්තලේ කඩලා යනවා. පැහැදිලිද? හරි. කියත්තලේ කැඩෙන්න හේතු නිහන්නේ. ලියන්න පොතේ කීපයක්. ලියන්න. රාමුව සමග තලය නිවැරදිව සවි නොකිරීම. රාමුව සමග තලය නිවැරදිව සවි නොකිරීම. හරි. ඊළඟ කෙනා ලියනවා. කියත දෙපසට පද්දමින් කැපීම. තව එකක් ලියන්න. කියත්තලය මුළු වැඩ කොටස පුරාම ගමන් නොකිරීම. කියත්තලයේ මුළු වැඩ කොටස පුරාම ගමන් නොකිරීම. තව කෙනෙක් ලියන්න. කියත මත අධික බරක්. කියත මත අධික බරක් යෙදෙන අයුරින්. කියත මත අධික බරක් යෙදෙන අයුරින්
කියත මත අධික බරක් යෙදෙන අයුරින් ඒ ක්‍රියා කරවීම හරි ඔය වගේ දේවල්. පස්වෙනි කොටස කියනවා ලෝහ මත සලකුණ කිරීමේදී හා කැපීමේදී උපකරණවල ආරක්ෂාව උදෙසා කළ යුතු කාර්ය තුනක් ලියන්න. ලෝහ මත සලකුණ කිරීමේදී හා කැපීමේදී උපකරණවල ආරක්ෂාව උදෙසා කළ යුතු කාර්ය තුනක්. හරි. හරි. සලකුණු කිරීමේ හා කැපීම උපකරණවල ආරක්ෂාව සඳහා කරන කාර්ය එකක් තමයි ආරක්ෂිතව මේ පොතේ ගබඩා කරලා තියන්නට වෙනවා. ඒ විතරක් නෙමෙයි පොතේ දැඩි ලෝහ සමග ගැටෙන්න දෙන්න නැතුව තියන්නත් ඕන. රසායනික ද්‍රව්‍ය සමග ස්පර්ශ නොවන පරිදි තියන්නත් ඕන. හරි. බිම වැටෙන්න දෙන්න හොඳෙත් නැහැ. කියන පොතේ මෙන්න මෙහෙම කීපයක් කියන්න. කියන්න. බිම නොවැටෙන පරිදි ආරක්ෂිතව රැඳවීම. 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 හරි. ආරක්ෂිතව රැඳවීම. දෙවෙනි කෙනා ලියනවා. හරි ආරක්ෂිතව රැඳවීම. හරි. දෙවෙනි කෙනා ලියනවා. තද ලෝහ සමග නොගැටෙන පරිදි ගබඩා කිරීම. තද ලෝහ සමග නොගැටෙන පරිදි ගබඩා කිරීම. තද ලෝහ සමග නොගැටෙන පරිදි ගබඩා කිරීම. ඊළඟ කෙනා ලියනවා රසායනික ද්‍රව්‍ය සමග නොගැටෙන පරිදි රැඳවීම. හරි. ඒකේ 6 වෙනි කොටස කියනකොට මුළු මට්ටමකින් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන තුනක්. මුළු මට්ටමකින් ගන්න පුළුවන් ප්‍රයෝජනයක් තමයි සමාන්තර රේඛා අඳින්න පුළුවන්, ලම්බක බව පරීක්ෂා කරන්න පුළුවන්, කෙටි දුරවල් මනින්න පුළුවන්, අංශ 45ක කෝණයක් අඳ ගන්න පුළුවන්. ඔන්න මුළු මට්ටමින් ගන්න ප්‍රයෝජන. ලියන්න පොතේ. ලියන්න. සමාන්තර රේඛා ඇඳ ගැනීම. ඒක වගේම තව එකක් ලියන්න. කුඩා දුර ප්‍රමාණයන් මැන ගැනීම. ඒ වගේම ලියනවා ලම්බක බව පරීක්ෂා කිරීම. ඒ වගේම අංශක 45 කෝණය මැන ගැනීම නැත්නම් නිර්මාණය. අංශක 45 කෝණය නිර්මාණය. අංශක 45 කෝණය නිර්මාණය. හරි. ඊට පස්සේ 7 වෙනි කොටස පීරිගෑමෙන් පස්සේ පීරිවල ආරක්ෂාව සඳහා ගන්නවන ක්‍රියාමාර්ග තුනක්. පළවෙනි එක තමයි දරුවනේ පීරකින් පීරිගාල ඉවරුණ ගමන් අපි කම්බි බුරුසුවක් භාවිතා කරලා පීරේ කැරලි අතර තියෙන ලෝහ කුරු ටික ඉවත් කරන්නට ඕනේ. ඒ වගේම පීර ඊට පස්සේ අපි ආයුධ ගබඩා අල්මාරියක එහෙම නැත්නම් ආයුධ ගබඩා කරන නිවැරදිව ආරක්ෂිතව ගබඩා කරන්න පුළුවන් තැනක මේ පීර රඳවන්නට ඕන. මල කෑම වළක්ව ගන්න තෙල් වගේ දේවල් ආලේප කරලා තියෙනවනේ වඩාත් හොඳයි. හරි. ලියන්න මෙන්න මෙම් කීපයක්. දැන් පීරේ ආරක්ෂාවට කරන දේවල් ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න. මෙහෙම ලියමු. පීරේ කැරලි අතර රැඳී ඇති ලෝහ කුඩු ඉවත් කිරීමට
ලෝහ කුඩි වත් කිරීමට කම්බි බුරුසුවක් භාවිතා කිරීම කම්බි බුරුසුවක් භාවිතා කිරීම කම්බි බුරුසුවක් භාවිතා කිරීම කම්බි බුරුසුවක් භාවිතා කිරීම තව එකක් ලියන්න බිම නොවැටෙන පරිදි බිම නොවැටෙන පරිදි ආරක්ෂිතව ගබඩා කිරීම ආරක්ෂිතව ගබඩා කිරීම ඊළඟට ලියනවා මලකෑම වැළැක්වීමට තෙල් හෝ ග්‍රීස් ආලේප කිරීම තෙල් හෝ ග්‍රීස් ආලේප කිරීම තෙල් හෝ ග්‍රීස් ආලේප කිරීම හරි හත්වෙනි කොටස ඉංජිනේරු මිටි වර්ග තුනක් නම් කර ඒවායින් ලබා ගන්නා ප්‍රයෝජන අහනවා ඉංජිනේරු මිටි වර්ග තුනක් අපිට ඉංජිනේරු මිටි වර්ග තුනක් ගත්තට පස්සේ ඒ වර්ග තුන ගන්න පුළුවන් එක්කෙනෙක් මෙන්න මෙහෙම එක්කෙනෙක් බෝල පෙති මිටිය අනිත් එක්කෙනා කෙලින් පෙති මිටිය අනිත් එක්කෙනා ඔය කෙලින් පෙති මිටියත් එක්ක ඊළඟට අපිට හම්බ වෙනවා හරස් පෙති මිටිය බෝල පෙති මිටිය ගත්තට පස්සේ බෝල පෙති මිටියක් අපි පාවිච්චි කරන්නේ ලෝහ තහඩුවක බොකු හැඩය හදාගන්න කෙලින් පෙති මිටියක් අපි පාවිච්චි කරනවා විශේෂයෙන්ම මේ ඔය වැඩ කොටස් වල විශේෂයෙන්ම දරුවනේ ඔය මේ කානුල දාර වගේ දේවල් හදාගන්න හරස් පෙති මිටිය පාවිච්චි කරනවා මිටියම් කටයුතු සඳහා අපි ලියමු එකින් එක දැනුතේ මුලින්ම බෝල පෙති මිටිය කියලා ලියන්න බෝල පෙති මිටිය පුංචිරි කෑල්ලක් ගන්න ලියන්න පුතේ හැඩ තලා ගැනීම සඳහා හැඩ තලා ගැනීම සඳහා හැඩ තලා ගැනීම සඳහා ඊට පස්සේ පුතේ කෙලින් පෙති මිටිය කියලා ලියන්න ඊළඟ කෙනා කෙලින් පෙති මිටිය ලියන උදේ තහඩුවල ධාර සකස් කර ගැනීම සඳහා තහඩුවල ධාර සකස් කර ගැනීම සඳහා ඊට පස්සේ උදේ හරස් පෙති මිටිය ගැන කතා කරමු හරස් පෙති මිටිය හරස් පෙති මිටියක් අපි පාවිච්චි කරන්න උදේ මිටියම් කරගන්න රිවර්ට් කරන්න ලියන්න මිටියම් කිරීම සඳහා මිටියම් කිරීම සඳහා ඊට පස්සේ නවවෙනි කොටස කියනවා පුතේ විදීමේ කටු වර්ග තුනක් නම් කරන්න මොනවද පුතේ විදීමේ කටු අපි දන්නවා විදීමේ කටු වර්ග තුන එක්කෙනෙක් කවුද පුතේ කොළ කටුව අනිත් එක්කෙනා කවුද ඇඹරුම් විදුම් කටුව ඊළඟ කෙනා පොතේ සපරම් කටුව අපි දවසකට මේවා කතා කළා කොළ කටුව පාවිච්චි කරන්නේ පොතේ අඩු වේගයකින් තුනී තහඩු විද ගන්න ඇඹරුම් විදුම් කටුව පාවිච්චි කරන්නේ අධි වේගයකින් තහඩු විද ගන්න සපරම් කටුව පාවිච්චි කරන්නේ තහඩුවක නැත්තම් සිදුරක ගැට්ට ටේබල් කරගන්න මතකයි අපි මේවා දවසක කතා කළා ඒ නිසා අපි ලියමු දැන් මුලින්ම කොළ කටුව කියලා කොළ කටුව කොළ කටුව කොළ කටුව කියලා දාලා ලියන්න මෙහෙම අඩු වේගයකින් තුනී තහඩු අඩු වේගයකින් තුනී තහඩු විද ගැනීම සඳහා අඩු වේගයකින් තුනී තහඩු විද ගැනීම සඳහා අඩු වේගයකින් තුනී තහඩු විද ගැනීම සඳහා ඊළඟට ලියනවා දෙවෙනි කෙනා ඇඹරුම් විදුම් කටුව දෙවෙනි කෙනා ලියනවා ඇඹරුම් විදුම් කටුව ඇඹරුම් විදුම් කටුව කියලා දාලා ලියනවා එයාගේ කාර්යය ලියනවා අධිවේගයෙන් තහඩුවල සිදුරු සැකසීම සඳහා අධිවේගයෙන් තහඩුවල සිදුරු සැකසීම සඳහා අධිවේගයෙන් තහඩුවල සිදුරු සැකසීම සඳහා
ඊළඟට සපරම් කටුව සපරම් කටුව පේනවා. සිදුරක ගැට්ට සිදුරක ගැට්ට ටේපර් කිරීම සඳහා සිදුරක ගැට්ට ටේපර් කිරීම සඳහා සිදුරක ගැට්ට ටේපර් කිරීම සඳහා. දහවෙනි කෙනා අවසාන කෙනා විදිහට කියනවා ලෝහ විදීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු. පුතේ දැන් ලෝහයක් විදිද්දී සැලකිලිමත් වෙන කරුණු කීපයක් තියෙනවනේ. දැන් ලෝහයක් විදිද්දී සැලකිලිමත් වෙනවා එකක් තමයි විදින්න කලින් සිදුරේ විදුම් ලක්ෂය මැදි පොංචයකින් සලකුණු කරනවා. හරිද? ඊට පස්සේ වැඩ කොටස දඬුවනුවක කලම්ප කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ කරනවා බංකු විදුම් යන්ත්‍රය පාවිච්චි කරලා සිදුරු විදිනවා. සිදුරේ විෂ්කම්භය මිලිමීටර 9කට වඩා වැඩි නම් අපි මොකද කරන්නේ? සිදුරේ විෂ්කම්භය මිලිමීටර 9කට වඩා පුතේ වැඩි නම් අපි කරනවා ඒ සිදුර නැවත يعني සිදුරේ පරිධියත් අපි පුතේ සලකුණු කර ගැනීම කරනවා. පැහැදිලිද? හරි. අපි කතා කරමු මෙන්න මෙහෙම. ඒ කියන්නේ පුතේ අපි දැන් ඉන්නේ කතා කරන්න ලෝහ කොටසක් විදිනකොට සලකන කරුණු ගැන කතා කරන අවසාන කොටස විදියට. ඒ කියන්නේ ලෝහ විදිහට සලකන කරුණු. 10 වෙනි කොටස උත්තරේ ලියමුකෝ මෙන්න මෙහෙම. මොනවද ඒ කරුණු කියලා අපි කතා කරමු. කියන්නේ මෙන්න මෙහෙම පළවෙනි කරුණ ලියන්න. එහෙනම් පුතේ විදුම් ලක්ෂය මැදි පොන්චියකින් විදුම් ලක්ෂය මැදි පොන්චියකින් සලකුණු කිරීම. විදුම් ලක්ෂ්‍ය මැදි පොංචියකින් සලකුණු කිරීම. විදුම් ලක්ෂ්‍ය මැදි පොංචියකින් සලකුණු කිරීම. ඊළඟට ලියන්න වැඩ කොටස දඬු අඬුවක රැඳවීම. වැඩ කොටස දඬු අඬුවක රැඳවීම. ඊළඟට බංකු විදුම් යන්ත්‍රයක් භාවිතයෙන් සිදුර විද ගැනීම. ඊළඟට සිදුරේ විෂ්කම්භය මිලිමීටර 9ට වැඩි නම් සිදුරේ විෂ්කම්භය මිලිමීටර 9ට වැඩි නම් එහි පරිධියද සලකුණු කරයි. මිලිමීටර 9ට වඩා වැඩි නම් එහි පරිධියද සලකුණු කරයි. හොඳයි. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ පුතේ ඉවරයි. දැන් එනවා තුන්වෙනි ප්‍රශ්නය. ලස්සන ප්‍රශ්නයක් කියන හොඳට අහගන්නකෝ. පහත රූපයේ දැක්වෙන්නේ රාමු කළ යුතු දැන්වීම් පුවරුවක රාමුව සවිකිරීම සඳහා යෝජිත පාදම් කොටසක් ලෝ. පුවරුව සවිකිරීම සඳහා මෙවැනි එක සමාන පාදම් දෙකක් වම සහ දකුණු වශයෙන් භාවිතා කරනවලු. මෙම පාදමක් A සහ B කොටස් දෙකකින් යුක්ත වන අතර 3 මිලිමීටර ඝනකම මෘදුවානේ තහඩුවක් නමා B කොටස A කොටසට වෙල්ලින් කරනවලු කියලත් කියනවා. හරි. ඊට පස්සේ කියනවා මේ සඳහා ඔබට 300යි 200යි මිලිමීටර 3ක් සහ 300යි 110 මිලිමීටර 3 ප්‍රමාණයේ ඍජු කෝණාශ්‍රාකාර මෘදුවානේ තහඩු කැබලි දෙකක් සපයලා තියෙනවා කියලා කියනවා. හරි. එතකොට දරුවනේ අපිට ඔය දීලා තියෙන විදියට A සහ B කියන කොටස් දෙකනේ අපිට දෙන්නේ. දැන් A කියන තහඩුව ගත්තාම 300යි 200යි 3යි. හරි. මිලිමීටර 3ක ඝනකමක් තියෙනවා. ඒ කියන්නේ පොතේ මෙහෙමනේ. මෙහෙම තහඩුවක් තියෙනවා. හරිද? හරි. මෙහෙම තහඩුවක් තියෙනවා. ඔය තහඩුවේ දිග 300යි. මෙයා 300යි මිලිමීටර. හරිද? ඔන්න මෙයාගේ දිග. මෙයා මිලිමීටර 300යි. ඊට පස්සේ මේ පැත්ත 200යි. මේ පැත්ත 200යි. ඔන්න තහඩුව. හරිද? කොහොම තියෙන තහඩුවන්නේ තියෙන්නේ? මෙයාගේ මුලින්ම කරලා තියෙන්නේ පුතේ මිලිමීටර 50 කුසල රේඛාවක් ලකුණු කරලා. මම මේ තහඩුවේ පාදම ලකුණු කරනවා XY කියලා. හරිද? මේක XY. ඊට පස්සේ මම මේක 200ක් උසයි කියලා කියන්නේ මෙන්න මෙතනින් මම මිලිමීටර 50ක් ලකුණු කරනවා. හරිද? මම මේක CB කියලා ගන්නවා. හරිද? මේ උස 50යි මිලිමීටර. මේ උස මිලිමීටර 50යි. හරිද? මේ උස
පනහක් මිලිමීටර් වෙන්න මම ගන්නෙ. මෙතන මිලිමීටර් 50ක් උසයි. පැහැදිලිද? මේ ටික 50යි. හරි. ඒකද අපැහැදිලි වගේද? මම ඒක පැහැදිලිව නෝට් කරන්නම්. මෙතන අපැහැදිලි වගේනේ. හරි. මම අනිත් පැත්තට ලකුණු කරන්නම්. හරි. ඒ කියන පොතේ මම මෙතන ලකුණු කරනවා. මේ ටික මිලිමීටර් 50යි. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ හරි. ඊට පස්සේ මෙතන A B C D මම මෙයා E කියලා ගන්නවා. E එනි මෙතන 25ක් වෙන්නේ 134.5යි. දෙපැත්තේම මම ගන්නවා මෙහෙම. මෙතන ඉඳලා මෙතෙන්ට 137.5යි. මෙතෙන් ඉඳලා මෙතෙන්ට 137.5. එතකොට 137.5 වල දෙකක් කියන්නේ කීයද? 130යි, 160යි, 175යි. 175යි මැද තියෙන නෙමෙයි 275යි මේ 25යි කියන්නේ 300ක් වෙනවනේ. හරි. එතකොට මේ මැද කෑල්ල 25ක් කියන එක හරි. එතකොට මේ මැද කෑල්ල 25යි. හරි. දැන් මම මෙයා E, මෙයා F, මෙයා G, මෙයා H කියලා ගන්නවා. පැහැදිලිද? E F G H. ඊළඟට මම කරනවා මෙතනයි මෙතනයි මම යා කරනවා. මෙතනයි මෙතනත් මම යා කරනවා. යා කරලා ඊට පස්සේ මම කරනවා මෙන්න මේ F G වල මම මධ්‍ය ලක්ෂය එහෙම නැත්නම් ලම්බ සමච්ඡේදක යන ගන්නවා. ලම්බ සමච්ඡේදක මෙහෙම ඇඳගෙන ඒ ලම්බ සමච්ඡේදක මත උඩින් ඉඳලා මිලිමීටර 30යි. 30කින් සහ එතන ඉඳලා මිලිමීටර 80ක දුරකින් මම සිදුරු දෙකක් සලකුණු කරනවා. මෙතන ඉඳලා මේ දක්වා 80යි. හරිද? මෙතන ඉඳලා මේ දක්වා 30යි. හරිද? මේ ටික 30යි, මේ ටික 80යි. ඔන්න මම ඒක සලකුණු කළා. හරි? එච්චරයි. ඊට පස්සේ මම කරනවා මෙන්න මේ ටික කපලා අයින් කරනවා. මේ ටික කපලා අයින් කරනවා. මේ ටික කපලා අයින් කරලා පස්සේ අපිට ඔය කියන්නේ ඒ කොටසට අදාළ හැඩය ලැබෙනවා. පැහැදිලිද? ඊළඟට B කොටස හදන්නේ කොහමද? B කොටස හදද්දි අපිට 300යි 110යි 3යිනේ. එතකොට එයා ගණිද්දි එයා දුස 110යි. එතකොට එතන තහඩුව ගන්නේ මෙහෙම. හරි? අපිට මෙහෙම ගන්න පුළුවන්. මෙයාගේ යට කොටස 300යි. මේ කොටස වෙන්නේ කීයද? 110යි. මේ කොටස 110යි. ඊට පස්සේ අර වගේම 50කින් සලකුණු කරනවා. මේ වගේම 50කින් සලකුණු කරනවා. මෙයා C, මෙයා D මයි වෙන්නේ. මේ ටික 50යි. මෙයා 50යි. ඊට පස්සේ මුලින්ම මම ගන්නේ 50ට කලින් මම මෙයාගේ ගන්නේ මිලිමීටර 25ක් ඉස්සර මම මෙයාගේ ගන්නට ඕන. නැත්තම් මේක මම නවා ගන්න බෑනේ. නෑ. ඔව් 25යි 50යි 25යි ගන්න ගත්තら හරි. ඔව් මෙතන මම ඉස්සරම ගන්නේ මෙන්න මෙතන මම චුට්ටක් වෙනස් කරනවා. මෙතන ඉස්සරම මම ගන්න ඕන මේ යටම තියෙන මේ නැම්මනේ ගන්න ඕනේ 25යි 50යි 25යි. එතකොට මෙතන 25කින් රේඛාවක් අඳින්න වෙනවා. එතන ඉඳලා 50කින් රේඛාවක් අඳින්න වෙනවා. ඊට පස්සේ 25කින් රේඛාවක් අඳින්න වෙනවා. ඉතින් ටික කපලා අයින් කරනවා. එතකොට මෙතන පටන් ගන්න වෙන්නේ xy වලින්මයි. xy වලින් පටන් ගත්තා. 25ක් නැහැනේ. එතකොට a b c d e f g h මෙයා මම ගන්නවා i, මෙයා j කියලා. මෙන්න මේ උස වෙන්නේ 25යි. මේ උස 25යි. හරිද? ඊට පස්සේ මේ උස වෙන්නේ මෙතන i එක මම මෙතනින් ගන්නම් කෙලවරටම. මේ උස වෙන්නේ මේක ළඟ වැඩි මම ඒක රේඛාව අර පැත්තට ගන්නම්. නැත්තම් සේරම එක පොඩි වගේ පේන්න ගන්නවා ඔයාට. මේක ඇඳ කලින්දි මම ඒක වෙනස් කරනවා. එතකොට මම වෙන්නේ මේ ටෝටල් ලෙන්ත් එක මේ මේ පැත්ත මේ පැත්තේ මම ගන්නම් ඒ මේ පැත්තෙන් ආවේ කියලා 200යි. ඒ පැත්තෙන් 200 මම ලකුණු කළා. හරි. දැන් මේ පැත්තේ ඉස් කළා.
මම ABCDEFGH මේක I මේක J මෙයා C මෙයා D නෑ බලගෙනකො නෑ CD නෙමේ IJ මෙයා K මෙයා M ඊට පස්සේ මෙයා C මෙයා D ඔහමයි එන්නේ හරි එතන මේ කෑල්ල කපලා අයින් කරනවා මේක 110ක් තියෙනකොට මෙන්න මේ උස 25යි මේ උස 50යි මේ උස නැවත 25යි ඔන්න බලන්න මම කියන දේ ආයෙ තේරුම් ගන්න හොඳට මම මුලින්ම එනවා මෙතෙන්ට මෙයා නිර්මාණය කරද්දී මුලින්ම අපි කරන්න ඕනේ මේ කොටස 300යි නේ මෙතන 50කින් රේඛාවක් ඇඳ ගන්නවා ඊට පස්සේ ওই රූපේ දීලා තියෙන විදිහට මෙයා 137.5 137.5 කියලා ගත්ත ගමන් මෙයා 25ක් වෙනවා මේක සෙන්ටර් ලයින් එක ඇඳ ගන්නවා ඇඳගෙන ඊට පස්සේ අපි කරන්නේ උඩින් ඉඳලා මිලිමීටර් 30යි එතන ඉඳලා මිලිමීටර් 80ක් වන විදිහට අපි ඩොට් නැත්තම් පොයින්ට් දෙකක් ලකුණු කරගෙන වැඩේ නතර කරනවා ඊට පස්සේ අපි මේක කරද්දි කරන්නේ කෙලින්ම පොතේ විශ්කාම්බේ මිලිමීටර් 5ක් වන විදුරු කට්ටක් දාලා මේ සිදුරු දෙක විද ගන්නවා විදගෙන ලෝහ කපන පතුරක් අරගෙන මේ රේඛාවයි මේ රේඛාවයි දිගේ ඔක කපලා අයින් කරනවා හරිද එච්චරයි කරන්නේ ඊට පස්සේ මෙතනදී මිලිමීටර් 25යි 50යි 25ක් බැගින් එතකොට 25යි 25යි 50යි මේ 50යි 100යි තව 10ක් ඉදිරි වැඩි ටික අයින් කළා ඊට පස්සේ කරන්නේ අපි මොඩ වෙච්ච කපන කටුවක් පාවිච්චි කරලා මෙන්න මේ IJ සහ KM රේඛා දිගේ අපි කපන කටුවෙන් ගහගෙන යනවා ගහගෙන ගිහලා ඒ තැන් වලින් නමනවා නමල මේක යාල කපලා අයින් කරනවා අයින් කරලා මේක නමපුවම හැදෙනවනේ අර බොක්ස් ටයිප් එකක් හැදෙනවනේ නික U ටයිප් එකට U ටයිප් එකට හැදුනට පස්සේ XY රේඛාව මත තියෙන එක තැනක් CD රේඛාව මත තියෙන එක තැනක් දරුවනේ අපි දිගුවඩියෝ පාස් එකට යනවා. එතන වැඩි ඉවරයි. හරි? ඔන්න ඔය කන්ස්ට්‍රක්ෂන් එක කරන විදිය. හරි. දැන් අපි අහන්නේ පළවෙනි කොටස. A. පාදමේ කැපිටල් A තහඩු කොටස අවශ්‍ය ආකාරයට මැන සලකුණු කර ගැනීම සඳහා වඩාත් සුදුසු පියවර ලියා දක්වන්න. හරි. A කොටසේ මිනුම් ලකුණු කර ගන්න සුදුසු පියවරයි අපෙන් අහන්නේ. එහෙනම් අපි මුලින්ම මෙන්න මේ රූපය අදලමු. මේක අදගමුනේ මේක අද ටග්ගල් මේක අදින්න ලොකු වෙලාවක් ගන්න නැතුව ටග්ගල් අද ගන්න බලන්න මේ කොටස අඳින්නේ මේ අඳින ඉවර කරන්න මේ අඳින ඉවර කරන කොට ටග්ගල් පුළුවන් ඉක්මනින් ඉවර කරන්න බලන්න මේ ඇඳලි ඉවර කරන්න බලන්න ටක් ගාලා දුර ප්‍රමාණයන් ටික හරියට බලලාම වැඩේට අත ගහන්න හරි ඉවර කරමු අපි බලන්න තව අදිනවනම් පොඩ්ඩක් දැනුවත් කරන්න ඉක්මන් කළා අදින බලන්න
एक पंख लगाऊं ඔය වම් පැත්තේ තියෙන රූපේ විතරයි අඳින්නේ වම් විතරයි තව දිනවද පුතේ ශාදී තව දිනවද පුතේ පුතේ තව අඳිනවද? අඳිනන මට පොඩ්ඩක් කියන්න. වම් පැත්තක විතරයි අඳින්නේ. දෙකම අඳින්න ඕනේ නැහැ. වම් පැත්තක විතරයි අඳින්නේ. පුතේ අඳිනවද තව? ශාදී අඳිනවද තව? මං ඊළඟ කොටසට යන්නද? තව අඳිනවද? මට පොඩ්ඩක් කියන්න. ටික්පනින් අදගෙන බලන්න හරි මං හිතන්නේ වැඩි වෙලා නේද හරි ලොකු කාලයක් ගන්න අවශ්‍ය නැහැ නේ ශාන්තව පොතේ වැඩ යනවද නැහැ නේ
තරංගයකට ඉවරද? එයා නම් ඉවරයි. හරි, අපි හිතමු ඉවර ඇති කියලා. හරි, රයිට්. අපි දැන් අහන්නේ ඒ තහඩු කොටස අවශ්‍ය ආකාරයට මැන සලකුණු කර ගැනීම සඳහා වඩා සුදුසු පියවර. හරි, ලියමු බෙල්ල මෙහෙම පුතේ. දැන් මේ සමහර ප්‍රොඩක්ෂන් ගානකට උත්තර ලියනකොට බොහෝ විට රූප සනාන ඇඳලා විස්තර කරන්න පුළුවන් නම් ඒක වඩාත් වටිනවා. මොකද ලකුණු වැඩිපුර ගන්න ඒ අඳින රූපය හේතුවක් වෙයි. හරි, ඇඳ රූපය යටින් දැන් පොයින්ට් ෆෝම් එක ලියමු වෙන මෙහෙම. දැන් උදේ මෙහෙම කියන මෙහෙම තහඩුවේ පාදම XY ලෙස ගැනීම. තහඩුවේ පාදම XY ලෙස ගැනීම. හරි, ඊට පස්සේ ලියනවා තහඩුවේ පාදම XY ලෙස ගැනීම. හරි, ඊට පස්සේ ලියනවා XY සිට, ඊළඟ ඩොට් එක ඩොට් දාලා ලියන්න, XY සිට මිලිමීටර් 50ක් ඉහළින්, මිලිමීටර් 50ක් ඉහළින්, මිලිමීටර් 50ක් ඉහළින්, මිලිමීටර් 50ක් ඉහළින් රේඛාවක් සලකුණු කර, මිනිත්තු 50ක් ඉහළින් රේඛාවක් සලකුණු කර එය CD ලෙස නම් කිරීම. CD ලෙස නම් කිරීම. CD ලෙස නම් කිරීම. ඊළඟට ලියන්න. තහඩුවේ ඉහළ ධාරය පහඩු ඉහළ ධාරය EH ලෙස නම් කර තහඩුවේ ඉහළ ධාරය ආය කියන්නකෝ සර්. ඇයි ලියාගෙන බැරුණ ශාදී? මම කිව්වේ මොකද්ද? මම ආය කියන්නම්. තහඩුවේ පාදම XY ලෙස නම් කරන්න, නැත්නම් නම් කිරීම කියලා කිව්වා. තහඩුවේ පාදම XY ලෙස නම් කරන්න කියලා කිව්වා. හරි, ඊට පස්සේ මම කිව්ව මොකක්ද? එහි සිට මිලිමීටර් 50ක් දුරින්, එහෙම නැත්නම් XY සිට මිලිමීටර් 50ක් දුරින්, XY සිට මිලිමීටර් 50ක් දුරින් පිහිටි රේඛාව සලකුණු කර XY සිට මිලිමීටර් 50ක් දුරින් පිහිටි රේඛාව සලකුණු කර පීටු රේඛාව සලකුණු කර එය පීටු රේඛාව සලකුණු කර එය CD ලෙස නම් කරන්න එය CD ලෙස නම් කරන්න එය CD ලෙස නම් කරන්න CD ලෙස නම් කරන්න හරි, ඊළඟට මම කියව මොකක්ද? තහඩුවේ ඉහළ ධාරය EH ලෙස තහඩුවේ ඉහළ ධාරය EH ලෙස නම් කර EH ලෙස නම් කර EH ලෙස නම් කර EH ලෙස නම් කර EF හා EF EF හා EF හා GH EF EF හා GH මම කියන්නේ මේක EF හා GH EF හා GH 137.5 මිලිමීටර 137.5 මිලිමීටර EF හා GH 137.5 මිලිමීටර වන පරිදි F, G සලකුණු කිරීම වන පරිදි F, G සලකුණු කිරීම F, G සලකුණු කිරීම F, G එහෙම සලකුණු කරම ගමන් මැද කැල්ල විදි පහක් එනවා. හරි, F, G සලකුණු කිරීම. ඊළඟට ලියනවා F, G හි F, G හි
F G හි ලම්බ සමච්ඡේදකය ඇඳ F G හි ලම්බ සමච්ඡේදකය ඇඳ ලම්බ සමච්ඡේදකය ඇඳ FG සිට මිලිමීටර 30ක් හා මිලිමීටර 30ක් හා එතැන් සිට මිලිමීටර 80ක් මිලිමීටර 80ක් දුරින් පිහිටි ලක්ෂ දෙක මැදි පංචයකින් සලකුණු කරන්න අවසාන ඩොට් එක දාලා ලියන්න. අවසාන ඩොට් එක ලියන්න. CF හා GD CF හා GD රේඛා දෙක අඳින්න. එච්චරයි. ඔන්න සලකුණු කරන විදිය. ඊළඟට කියනවා කැපිටල් B කොට අවශ්‍ය පරිදි මැද සලකුණු කරගන්න ආකාරය වඩා සුදුසු පියවර මගින් ලියා දක්වන්න කියලා කියනවා. වඩා සුදුසු පියවර මගින් ලියා දක්වන්න. හරි. පුතේ ඔහෙනම් ඔයාලා කරනවා ඊළඟට මෙන්න මෙයාට එනවා. මේ දෙන B රූපය ටක් ගාලා මෙයා ඇඳගෙන අපි මේක කරන විදිය ගැන පැහැදිලි කරමු. අඳින්නක රූපේ ටක් ගාලා මෙයා IJ KM මේක 25යි 50යි 25යි 25යි 50යි 25යි කියලයි මේ දොරවල් ටික තියෙන්නේ. පැහැදිලිව නෝට් කරගන්න බලන්න. රයිට් ක්ලික් වලින් බලන්න ගන්න. ඉක්මනින් ගමු. ඉක්මනින් අද ඉවර කරන්න. ඇඳ ඉවර නම් මට කියන්න ඉවරයි කියලා. පුතාලා තව අඳිනවද? වැඩි ඉවරනම් කියන්න. වැඩි ඉවරනම් කියන්න.
පොටි ඇඟල ඉවරයි නේද? අප පටන් ගමුනේ. හරි. මේස ගන්න දෙන ඉවරයි. දැන් අපෙන් මේ මේ වැඩේ කරන විදිය නිහන්නේ. දැන් අපි මේක මෙහෙම නෝට් කරමු පොතේ. ලියන්න මෙන්න මෙහෙම. ලියන්න. තහඩුවේ පාදම මෙතන x කියලා තියෙනවා. මේක x කියලා දාගන්න. තහඩුවේ පාදම xy ලෙස ගන්න. 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 ඊළඟ ලියන්න xy සිට ඊළඟ කෙනා xy සිට මිලිමීටර් 25ක් දුරින් xy සිට මිලිමීටර් 25ක් දුරින් පිහිටි නුන 25ක් දුරින් පිහිටි IJ රේඛාව 25ක් දුරින් පිහිටි IJ රේඛාව සලකුණු කරන්න. IJ රේඛාව සලකුණු කරන්න. IJ රේඛාව සලකුණු කරන්න. IJ රේඛාව සලකුණු කරන්න. හරි? IJ රේඛාව සලකුණු කරන්න. ඊළඟට ලියන්න. IJ සිට මිලිමීටර් 50ක් දුරින් පිහිටි IJ සිට මිලිමීටර් 50ක් දුරින් පිහිටි KM IJ සිට මිලිමීටර් 50ක් දුරින් පිහිටි KM රේඛාවද KM රේඛාවද එතැන් සිට මිලිමීටර් 25ක් දුරින් පිහිටි එතැන් සිට මිලිමීටර් 25ක් දුරින් පිහිටි CD රේඛාවද සලකුණු කරන්න CD රේඛාවද සලකුණු කරන්න CD රේඛාවද සලකුණු කරන්න හරි ඊට පස්සේ C කොටස කියනවා capital A කොටස මෙන්න මෙයා සකස් කරගන්න ආකාරය පියවර වශයෙන් ලියා දක්වන්න මුලින්ම පුතේ කරන්නේ අපි මෙයාගේ සිදුරු දෙක විදිනවා විදලා මෙන්න මේ කැලේ දෙක කපලා අයින් කරනවා එච්චරයි පැහැදිලිද ලියන්න C කොටසට මෙන්න මෙහෙම ලියන්න පුතේ ලියන්න මේ දෙන්න දැන් සෙන්ටර් පංච එකේ සලකුණු කරලා තියෙනවා කියලා කිව්වනේ ලියන්න මෙන්න මෙහෙම ලියන්න වැඩ කොටස නැත්තම් තහඩුව දඬු අඬුවක කලම්ප කරන්න තහඩුව දඬු අඬුවක කලම්ප කරන්න තහඩුව දඬු අඬුවක කලම්ප කරන්න ඊළඟට ලියන්න මිලිමීටර් 5 කටුවක් යෙදු මිලිමීටර් 5 කටුවක් යෙදු මිලිමීටර් 5 කටුවක් යෙදු බංකු විදුම් යන්ත්‍රයක් භාවිතයෙන් මිලිමීටර් 5 කටුවක් යෙදු බංකු විදුම් යන්ත්‍රයක් භාවිතයෙන් සිදුරු දෙක විද ගන්න බංකු විදුම් යන්ත්‍රයක් භාවිතයෙන් සිදුරු දෙක විද ගන්න ඊළඟට ලියන්න දැන් මේ තහඩුව ඝනකම මිලිමීටර් 3ක් නේ. මිලිමීටර් 3ක් කියන්නේ කතුරෙන් කපන්න බෑ ලොකු ඝනකමක් තියෙන නිසා අපි ලෝහ කපන කියදකින් තමයි මේක කපා ගන්න වෙන්නේ. හරි ඊට පස්සේ ලියන්න CF හා GD 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 රේඛා දිගේ ලෝහ කපන කියතක් භාවිතයෙන් කපා වෙන් කර ගන්න ලෝහ කපන කියතක් භාවිතයෙන් කපා වෙන් කර ගන්න හරි ඊට පස්සේ ලියනවා දැන් පුතේ දැන් කපද්දි සහ සිදුරකරන්දි ඇදිවිච්ච කටුකොහල් තියෙනවනේ කටුකොහල් කියන අර ඉහළට ඉලිප්පිලා ආපු ලෝහ කොටස් තියෙනවනේ
ඒ ටික අපි පැතිර පියරකින් ගා ගන්නවා. නැත්තම් ගිනි කලකට අල්ලනවා. හරි? දැන් කැපීමේදී හා විදීමේදී ඇති වූ කැපීමේදී හා විදීමේදී ඇති වූ කටුකොහල් කැපීමේදී හා විදීමේදී ඇති වූ කටුකොහල් ඉවත් කිරීමට කටුකොහල් ඉවත් කිරීමට කරකැවෙන ගිනි ගලකට හෝ නැත්නම් කරකැවෙන ගිනි ගලක් හෝ පැතිලි පීරක් කරකැවෙන ගිනි ගලක් හෝ පැතිලි පීරක් ආධාර කරගන්න කරකැවෙන ගිනි ගලක් හෝ පැතිලි පීරක් ආධාර කරගන්න. හරි. ඊට පස්සේ යන්නේ D කොටස දෙනවා. කැපිටල් B කොටස සකස් කරගන්න ආකාරය පියවර වශයෙන් ලියා දක්වන්න. මේක හදන විදියයි අහන්නේ පුතේ. මේක හදන විදිය. එහෙනම් අපි මෙයාව හදන විදිය පැහැදිලි කරමු මෙන්න මෙහෙම. මෙයා හදන විදිය ලියන්න පුතේ මෙහෙම. ලියන්න. මුලින්ම මේක ගැන කපලා අයින් කරමු. ලියන්න මෙහෙම. CD රේඛාව දිගේ අපි D කොටසට උත්තරේ මේ ලියන්නේ. D කොටසට උත්තරේ ලියන CD රේඛාව දිගේ ලෝහ කපන කියතක් ආධාරයෙන් කපා වෙන් කර ගන්න ලෝහ කපන කියතක් ආධාරයෙන් කපා වෙන් කර ගන්න ලෝහ කපන කියතක් ආධාරයෙන් කපා වෙන් කර ගන්න කපා වෙන් කර ගන්න ඊට පස්සේ ලියන්න කපා වෙන් කර ගන්න ඊට පස්සේ ලියන්න මොට වූ කපන කටුවක් භාවිතයෙන් දැන් මොට වෙච්ච කපන කටුවක් ගන්න මේ කැපෙන එක වලක්ව ගන්න තලා ගන්න විතරයි හරි මොට වූ කපන කටුවක් භාවිතයෙන් IJHKM රේඛා දිගේ IJHKM රේඛා දිගේ IJHKM රේඛා දිගේ IJHKM රේඛා දිගේ සලකුණු කරන්න ඊට පස්සේ ලියන්න දඬු අඬුවක් භාවිතයෙන් ආධාරයෙන් දඬු අඬුවක් ආධාරයෙන් KM හා IJ දඬුවඩුවක් ආධාරයෙන් KM හා IJ දාර ඍජු කෝණීව නවා ගන්න ඒ වගේ මෙතනත් පොදේ කපාදී ඇති විච කටුකොහල් තියෙනවා නම් ඒවල අයින් කර ගන්න කරකැවෙන ගිනි ගලකට හරි පැතලි පීරකට හරි යොදා ගැනීම කරනවා ඒකත් ලියන්න කැපීමේදී ඇති වූ කටුකොහල් ඉවත් කිරීමට කැපීමේදී ඇති වූ කටුකොහල් ඉවත් කිරීමට කරකැවෙන ගිනි ගලකට හෝ නැත්නම් කරකැවෙන ගිනි ගලක් හෝ පැතලි පීරක් ආධාර කර ගන්න 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 හරි එච්චරයි ඊට පස්සේ හරි ඔන්න දැන් B AB කොටස් දෙක හරි ඊට පස්සේ E කොටස දෙනවා A හා B කොටස් එකලස් කර නිමහම් කර ගන්න ආකාරය පැහැදිලි කරන්න. දැන් A කොටසර B කොටස සම්බන්ධ කර ගන්න විදිහ. දැන් A කොටසේ හරස්කඩ ගත්තාම මේ රූපේ දීලා තියෙන විදිහට මෙයා නමපුවාම මෙයා මෙහෙම නමා ගත්තාම මේක නිකන් U shape එකට එනවනේ.
එතකොට මෙයාට මෙයා සම්බන්ධ කරනකොට අපි දැන් මුලින්ම කරන්නේ මෙන්න මේ XY කොටස් මෙතන XY ධාරය මෙතන XY මත තියලා welding tag කීපයක් තියා ගන්නවා. මේ CD කොටස මෙතන CD මත තියලා welding tag කීපයක් තියාගෙන නිර්වන්දතාව පරීක්ෂා කරනවා. ගැටලුවක් නැත්නම් දිගටම welding ගහනවා. welding ගහලා ඉවර වෙලා ඊට පස්සේ අපි දරුවනේ අර බොර කඩන මිටියකින් පොඩි තට්ටුවක් දාලා අපි දරුවනේ වෙල්ඩිමේ අර ගුණාත්මක බව තියෙනවද කියලා පොඩ්ඩක් චෙක් කරලා බලලා මල ප්‍රතිරෝධී තීන් තාලේප කරලා වැඩි ඉවර කරනවා. පැහැදිලිද? හරි. හොඳයි. ලියමු පුතේ නිමහම් කරගන්න ආකාරය. ලියන්න මෙන්න මෙමෙ A හා B කොටස් දෙක. ලියනවද මෙහෙම? ලියනවා. තහඩු දෙක රූපයේ පරිදි කලම්ප කරගන්න. තහඩු දෙක රූපයේ පරිදි කලම්ප කරගන්න. රූපයේ පරිදි කලම්ප කරගන්න. කලම්ප කරගන්න. කලම්ප කරගන්න. ඊළඟට ලියන්න. XY හා CD. XY හා CD. රේඛා දිගේ. XY හා CD රේඛා දිගේ. වෙල්ඩින් ටැග් කිහිපයක් තබන්න. XY හා CD රේඛා දිගේ වෙල්ඩින් ටැග් කිහිපයක් තබන්න. වෙල්ඩින් ටැග් කිහිපයක් තබන්න. වෙල්ඩින් ටැග් කිහිපයක් තබන්න. රේඛා දිගේ වෙල්ඩින් ටැග් කිහිපයක් තබන්න. ඊට පස්සේ ලියන්න. නිර්වද්‍යතාව පරීක්ෂා කර. නිර්වද්‍යතාව පරීක්ෂා කර. ගැටලුවක් නොවේ නම් නිරවද්‍යතාව පරීක්ෂා කර. ගැටලුවක් නොවේ නම්. ගැටලුවක් නොවේ නම් නිරවද්‍යතාව පරීක්ෂා කර. ගැටලුවක් නොවේ නම්. ගැටලුවක් නොවේ නම් නිරවද්‍යතාව පරීක්ෂා කර. ගැටලුවක් නොවේ නම් දිගටම පාස්සා ගන්න. දිගටම පාස්සා ගන්න. දිගටම පාස්සා ගන්න. දිගටම පාස්සා ගන්න. ඊට පස්සේ ලියන්න. ඊට පස්සේ ලියන්න. මුට්ටුවෙහි 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 වෙල්ඩින් බොර කඩා. මුට්ටුවෙහි වෙල්ඩින් බොර කඩා. වෙල්ඩින් බොර කඩා පිරිසිදු කරගෙන. පිරිසිදු කරගෙන. පිරිසිදු කරගෙන මල ප්‍රතිරෝධී තීන්ත. මල ප්‍රතිරෝධී තීන්ත. මල ප්‍රතිරෝධී තීන්ත ආලේප කරන්න. මල ප්‍රතිරෝධී තීන්ත ආලේප කරන්න. මල ප්‍රතිරෝධී තීන්ත ආලේප කරන්න. අවසාන දෙල යන්න. අවසාන කරලා යන්න. සුදුසු වර්ණයක එනමල් තීන්ත ආලේප කරන්න. සුදුසු වර්ණයක එනමල් තීන්ත ආලේප කරන්න. සුදුසු වර්ණයක එනමල් තීන්ත ආලේප කරන්න. හරි. ඒකේ F කොටස අවසාන කොටස කියනවා. කැපිටල් B කොටසෙහි එම හඩයේ පවත්වා ගැනීම සඳහා යොදාගත් ලෝහයේ සතු වැදගත්ම ගුණාංගය. දැන් මෙතන දරුවනේ මේ I J සහ K M රේඛා දිගේ තහඩුව ලැබුවට පස්සේ නමපු විදිහම තියෙනවා කියලා කිව්වනේ. හැඩය වෙනස් වෙන්නේ නැහැ කිව්වනේ. එහෙනම් ආන්ගේ ගුණයට අපි නමක් කිව්වොතේ සුවිකාරී ගුණය කියලා. එහෙනම් මේ ලෝහයේ සතු වැදගත්ම ගුණාංගය තමයි සුවිකාරී ගුණය. ලියන පොතේ සතු වැදගත්ම ගුණාංගය කොහොමද ලියන පොතේ සුවිකාරී ගුණය. සුවිකාරී ගුණය. සුවිකාරී ගුණය. හරි. දැන් ඔයාලා පුතේ ඔය T2 පේපර් එකට උත්තර ලියපු කොළ ටික තියෙනවනේ. අන්නේ කොළ ටික මේ පේපර් එකත් එක්ක පොතා ස්ටේබල් කරලා වැතකින් තියන්න. දැන් උත්තර ලිපු කඩදාසි කීපයක් තියෙනවනේ. කඩදාසි කීපේ T2 පේපර් එකත් එක්ක ස්ටේපල් කරලා පැත්තකින් තියන්න. හරි. ඊට පස්සේ අපි ගමු පොතේ තවත් පේපර් එකක් අතට. ඔතනින් පස්සේ ගන්න පොතල T3 පේපර් එක අතට. ඔතනින් පස්සේ අපි යමු T3 පේපර් එකට. T3 පේපර් එකට එන්න කලින් පුතේ ඔයාලා දැන් ඔය පේපර් ඔය උත්තර පත්‍ර ටික ඒ කියන්නේ කඩදාසි ටික ගැදර කරලා ස්ටෙප් කරලා පැත්තකින් තියාගන්න. ඒක අමතක වෙයි. හරි. ඊට පස්සේ එනවා දරුවනේ මික්ස් චැලෙන්ජ් 3 වෙනි පේපර් එකට.
ගන්නකෝ ඊට පස්සේ පේපර් එක තුනේ පේපර් එක අතට හරි තුන්වෙනි පේපර් එක අතට ගන්න. රයිට්. හොඳයි. තුන්වෙනි පේපර් එකේ පොතේ තුන්වෙනි පේපර් එකට එන්න මික්ස් චැලෙන්ජ් තුන පේපර් එක මේ පේපර් එකට එන්න මේ පේපර් එක. හරි. මේ පේපර් එකේ පොතේ පළවෙනි ප්‍රශ්නේ නෙමෙයි මුලින්ම දෙවෙනි ප්‍රශ්නේ පටන් ගනිමු. දෙවෙනි ප්‍රශ්නට එන්න මුලින්ම. එක ඒ කොටස පහත සඳහන් උපකරණවල විකාශයට බලපාපු තාක්ෂණික සාධක එකමගින් සඳහන් කර එමගින් ඇතිවෙච්ච තාක්ෂණික වාසි එකමගින් සඳහන් කරන්න කියලා කියනවා. පළවෙනි කෙනා ට්‍රාන්සිස්ටර පරිපථ වෙනුවට සංගෘහීත පරිපථ භාවිතය. ඒකට ට්‍රාන්සිස්ටර වෙනුවට පොතේ IC භාවිතා කිරීම කරානේ. ඒ ට්‍රාන්සිස්ටර වෙනුවට පොතේ IC පාවිච්චි කරනකොට තාක්ෂණික සාධකයේ තමයි පොතේ ඒ කියන්නේ මොන ක්ෂේත්‍රයටද මේක වෙනස් වීම දායක වුණේ කියලා මේ අහන්නේ. මේක වෙනස් වීම දායක වෙන්නේ පොතේ නිෂ්පාදන තාක්ෂණ වේදයට. එමගින් ඇතිවිච්ච වාසි මොනවද කියලා අහනවනේ. ඇතිවිච්ච වාසි තමයි පොතේ ට්‍රාන්සිස්ටරයකට වඩා IC එකක් ආවට පස්සේ IC එක පොතේ ප්‍රමාණයෙන් කුඩායි, කාර්යක්ෂමතාවයෙන් ඉහළයි, ඒ වගේම අඩු විදුලි බලයක් පරිභෝජනය කරන්නේ ප්‍රමාණයෙන් කුඩා නිසා පරිපථයේ මව් පරිපථයේ කුඩා වෙනවා. එතකොට ප්‍රමාණයෙන් කුඩා උපකරණ නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම නඩත්තුව පහසුයි. ඔය වගේ දේවල් තමයි අපිට IC භාවිතයත් එක්ක හම්බෙන වාසි වෙන්නේ. අපි කතා ක්‍රමයකින් එක පැහැදිලිනේ. හරි. හරි. ලියන්න දෙවෙනි ප්‍රශ්නේ ඒ වල පළවෙනි කොටස. ට්‍රාන්සිස්ටර් පරිපථ වෙනකොට IC නැත්නම් සංගෘහීත පරිපථ භාවිතය. ඒකට ලියන්න පොතේ තාක්ෂණික සාධකය කියලා ලියන්න. පළවෙනි එකනට තාක්ෂණික සාධකය. තාක්ෂණික සාධකය ලියන්න පොතේ තාක්ෂණික සාධකය කියලා දාලා ලියන්න. නිෂ්පාදන තාක්ෂණ වේදය කියලා ලියන්න. නිෂ්පාදන තාක්ෂණ වේදය තාක්ෂණික සාධකය තමයි පොතේ නිෂ්පාදන තාක්ෂණ වේදය. නිෂ්පාදන තාක්ෂණ වේදය. ඊට පස්සේ වාසි ලියන්න. දැන් ඔය ට්‍රාන්සිස්ටර් වලට IC එක පාවිච්චි කරන එකේ වාසි තියාගන්න එපා. වාසි ලියන්න මෙන්න මෙහෙම. වාසි. වාසි ලියන්න පොතේ ප්‍රමාණයෙන් කුඩා වීම. ප්‍රමාණයෙන් කුඩා වීම. ප්‍රමාණයෙන් කුඩා වීම. ඒ වගේම පොතේ විදුලිය නාස්ති අඩුවීම. විදුලිය නාස්ති අඩුවීම. ඒ වගේම නඩත්තුව පහසු වීම. නඩත්තුව පහසු වීම. ඒ වගේම මිල අඩුවීම. මිල අඩුවීම. ඒ වගේම පොතේ විශ්වාසනීයත්වයේ ඉහළ යාම. විශ්වාසනීයත්වයේ ඉහළ යාම. විශ්වාසනීයත්වයේ ඉහළ යාම. ඔය වගේ දේවල්. හරි. ඊට පස්සේ පොතේ දෙවෙනි කොටස ගඩොල් ව්‍යුහ වෙනුවට කොන්ක්‍රීට් ව්‍යුහ භාවිතය. ගඩොල් ව්‍යුහ වෙනුවට කොන්ක්‍රීට් ව්‍යුහ භාවිතය ගැන කතා කරද්දී ඒක අදාළ වෙන අංශය තමයි දරුවනේ කොන්ක්‍රීට් ඉදිකිරීමේ තාක්ෂණය. හරිද? ඒකේ වාසි තමයි කොන්ක්‍රීට් භාවිතයේ වාසි. ඒ කියන්නේ පොතේ ඕනෑම හැඩයකට හදන්න පුළුවන්, ශක්තිමත්ව නිර්මාණය කරන්න පුළුවන්, ඒ වගේම කල්පවත්ම වැඩි, සවීමේ වේගය වැඩි, ඒ නිසා මොනවද කල්පවත් වැඩි කියන කාරණා අපි කිව්වා. ඊට පස්සේ නඩත්තු කෙරෙන්න පහසුයි, ඔය වගේ දේවල්. හරි. ඒ නිසා ලියන දෙවෙනි කොටස අදාළව ලියන්න පොතේ තාක්ෂණික සාධකය කියලා ලියන්න. දෙවෙනි කොටස අදාළව ලියන්න තාක්ෂණික සාධකය. තාක්ෂණික සාධකය. තාක්ෂණික සාධකය ලියන්න පොතේ කොන්ක්‍රීට් ඉදිකිරීමේ තාක්ෂණය. කොන්ක්‍රීට් ඉදිකිරීමේ තාක්ෂණය කියලා ලියන්න. තාක්ෂණික සාධකය ලියන්නේ කොන්ක්‍රීට් ඉදිකිරීමේ තාක්ෂණය. කොන්ක්‍රීට් ඉදිකිරීමේ තාක්ෂණය. ඊට පස්සේ ලියන්න පොතේ වාසි. වාසි. වාසි ලියන්න මෙන්න මෙහෙම. වාසි ලියන්න පොතේ ඉදිකිරීමේ පහසුව. වාසි ඉදිකිරීමේ පහසුව. ඒ වගේම සවිශක්තිය. සවිශක්තිය. ඒ වගේම පොතේ කල් පැවැත්ම. කල් පැවැත්ම. ඒ වගේම නඩත්තු කිරීමේ පහසුව. නඩත්තු කිරීමේ පහසුව. ඔය වගේ දේවල්. හරි.
ඊට පස්සේ කියනවා B කොටසට එනවා. පහත සඳහන් එක් එක් වෘතිකයන් තම සඳහා තම රැකියාව හා සම්බන්ධ වෙච්ච වූ ඉරියව් නිසා ඇතිවෙන්න පුළුවන් සුඛෝප භෝගී ආපදා දෙක බැගින් ලියන්න. මුලින්ම පෙදරේරු. පෙදරේරුවෙක් වැඩ කරනකොට ඉරියව් වැරදියට පහවිතා කෙරුවොත් එයාට වෙන්න පුළුවන් ආබාධ තත්ත්ව තමයි පුතේ කොන්දේ වේදනාව ඇති වෙන්න පුළුවන්. කොන්දේ වේදනාව. කොඳු වැට පෙළෙහි වෙනස් වීම, සුසුම්නාවේ අපහසුතාව වගේ දේවල් එයාට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පෙදරේරුවෙකුට ඇති වෙන්න පුළුවන් සුඛෝපභෝගී ආපදා කීපයක් ලියමු. ලියන්න මෙන්න මෙහෙම. පළවෙනි කෙනා. කොන්දේ වේදනාව. කොන්දේ වේදනාව. කොන්දේ වේදනාව. ඒ වගේම ලියන්න පුතේ කොඳු ඇට පෙළෙහි වෙනස් වීම. කොඳු ඇට පෙළෙහි වෙනස් වීම. ඒ වගේම පුතේ සුසුම් නාවේ අපහසුතා. සුසුම් නාවේ අපහසුතා. ඊළඟට පුතේ විද්‍යුත් චාප පෑසුම් කරු. ඒ කියන්නේ වෙල්ල කෙනෙකුට. වෙල්ල කෙනෙකුට වෙන්න පුළුවන් පුතේ ඇස් වලට අධික ආලෝක ධාරා නිකුත් වීමත් එක්ක ඇස් පෙනීම අඩු වෙන්න පුළුවන්. නැමිල වැඩ කරන්න යද්දී මේ බෙල්ල ආශිතව ආබාධ ඇති වෙන්න පුළුවන්. නැමිල වැඩ කරද්දී තම කොඳු වැඩ පෙළ ආශිත ආබාධ ඇති වෙන්නත් පුළුවන්. ඒවා තමයි එයාගේ සුඛෝපභෝගී ආපදා වෙන්නේ. ලියන්න වෙල්ඩ කෙනෙකුට වෙන්න පුළුවන් දේවල්. ලියන්න පුතේ අක්ෂි ආබාධ. අක්ෂි ආබාධ. අක්ෂි ආබාධ. තව කෙනෙක් ලියන්න බෙල්ල ආශිත අපහසුතා. බෙල්ල ආශිත අපහසුතා. ඒ වගේම කොඳු වැට පෙළ ආශ්‍රිත ආබාධ. කොඳු වැට පෙළ ආශ්‍රිත ආබාධ. ඊට පස්සේ පොතේ වඩු කාර්මික. දැන් වඩු කාර්මිකයෙක් වැඩ කරනකොට එයාට ලීකුඩු එහෙම ශ්වසන මාර්ගය හරහා ශරීරගත වෙන්න පුළුවන්. ඒ නිසා ශ්වසන ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම යතු ගන්නකොට අත්වලට ආබාධයක් එනවා. ඒ වගේම තව සිද්ධ වෙන්න පුළුවන් බර කොට වගේ දේවල් උස්සන්න කිව්වොත් එහෙම කොඳු වැට පෙළ ආශ්‍රිත ආබාධ ඇති වෙන්නත් පුළුවන්. හරි, ලියමු කීපයක්. පෙදරේරුවෙකුට මේ වඩු කාර්මිකයෙකුට ඇති වෙන්න පුළුවන් ආබාධ ලියන්න. දෑතේ ආබාධ. දෑතේ ආබාධ. දෑතේ ආබාධ. ඒ වගේම වෙන්න පුළුවන් ශ්වසන ආබාධ. ශ්වසන ආබාධ. ශ්වසන ආබාධ. ඒ වගේම පෙනහළු ආශිත ආබාධ. පෙනහළු ආශිත ආබාධ. පෙනහළු ආශිත ආබාධ. ඒ වගේම අර කොට වගේ දේවල් උස්සන්න ගියොත් එයාට වෙන්න පුළුවන් කොඳු වැට පෙළ ආශිත ආබාධ. අපි එහෙම කියන්නේ ලිව්වේ නෑ නේද? ඒකත් ලියන්න. කොඳු ඇට පෙළ ආශිත ආබාධ. කොඳු ඇට පෙළ ආශිත ආබාධ. කොඳු ඇට පෙළ ආශිත ආබාධ. හරි. ඊට පස්සේ පොදේ හතරවෙනි කොටසට එනවා. ඒ තමයි පොදේ යන්ත්‍ර ක්‍රියාකාරු. ඒ කියන්නේ මැෂින් ඔපරේටර් කෙනෙක් ගත්තාම මැෂින් ඔපරේටර් කෙනෙක් එක දිගට වැඩ කරන්න ගියාට පස්සේ මැෂින් එක ළඟ වැඩි වේලාවක් හිටගෙන වැඩ කරන්න යනවා පොදේ. ඒ හිටගෙන වැඩ කරන්න යනකොට එයාගේ කකුල් වලට ආබාධ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම යන්ත්‍රවල ශබ්දය නිසා එයාට ශ්‍රවණාබාධ තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම බෙල්ල ආශිත ආබාධ, කොඳු වැට පෙළ ආශිත ආබාධ, අර පොදු ආබාධ ටික එයාටත් එන්නට පුළුවන්. ඒ නිසා ලියන්න පොදේ යන්ත්‍ර ක්‍රියාකාරයෙකුට ඇති වෙන්න පුළුවන් සුඛෝපභෝගී ආපදා ටික. ලියන්නක පොදේ මෙහෙම ශ්‍රවණාබාධ. ශ්‍රවණාබාධ. ඒ වගේම පොතේ ලියනවා පාද ආශ්‍රිත ආබාධ. පාද ආශ්‍රිත ආබාධ. පාද ආශ්‍රිත ආබාධ. ඒ වගේම ලියනවා කොඳු ඇට පෙළ ආශිත ආබාධ. කොඳු ඇට පෙළ ආශිත ආබාධ. කොඳු ඇට පෙළ ආශිත ආබාධ. ඒ වගේම ලියනවා බෙල්ල ආශිත ආබාධ. බෙල්ල ආශිත ආබාධ. බෙල්ල ආශිත ආබාධ. හරි. ඊට පස්සේ ඔන්න දෙවෙනි ප්‍රශ්නේ AB කොටස් දෙක අහවරයි. ඊට පස්සේ අපි යනවා පොතේ යාගේ C කොටසට. පහත දැක්වෙන සංකේතවලට අවධානය යොමු කරමින් එම එක් එක් සංකේතයෙන් දැක්වෙන අර්ථය සහ ඒවා පිළි නොපැදීමෙන් සිදුවිය හැකි එක් එක් ආපදාව බැගින් රූප සටහනට ඉදිරියෙන් දීලා තියෙන කොටසේ ලියා දක්වන්න කියලා කියනවා. මොකද මේ රූප සටහන් ටික නම් කරගනිමු අපි 1 2 3 4 5 කියලා. රූප සටහන් ටික ලකුණු කරගන්න 1 2 3 4 5 කියලා.
හරි නම් කරගන්න 1 2 3 4 5 කියලා. නැත්නම් රූප සටහන අපිට නම් කරන්න විදියක් නැහැ. දැන් පළවෙනි රූපේ ගන්නකො අංක 1 රූපය. හරි නම් කරාද උදේ? නම් කරා. හරිද? හරිනේ. හරි. නම් කරගෙන ඉවරයි. කොහම නම් කරගන්න? හරි. පළවෙනි රූපයෙන් මොකද්ද පුතේ කියවෙන්නේ? දුම් බොන්න එපා කියලාද කියන්නේ? එපා නෙමේ. එපා කිව්වොත් ඕක සෞඛ්‍යයට අහිත කරයි කියලා දාසක් නෙන්නේ නෑ පුතේ. සෞඛ්‍යයට අහිත කරයි කියලා තත්ත්වයක් නෙමෙයි. ඔය කියන්නේ දුම් බොන්නේ ඔය කියන්නේ තහනම් සංඥාවක් නේ. මැදින් අර ඉරක් ගාලා තියෙන සංඥාවක් නේ. තහනම් සංඥාවක් නේ. කරන්න එපා. ඒ කියන්නේ දුම් බීම තහනම් කියලා කියන්නේ. දුම් බීම තහනම්. එතකොට දුම් බීම තහනම් කියන්නේ පුතේ කොතනදී සමහර විට ගිනි ගැනීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන් තැනක. සාමාන්‍යයෙන් ওই පෙට්‍රල් ෂෙඩ් ළඟ එහෙම වල දැකලා තියෙන සංකේතය ගහලා තියෙනවා. හරි? දෙවෙනි සංකේතයෙන් කියවෙන්නේ මොකද්ද? දෙවෙනි සංකේතයෙන් කියවෙන්නේ දරුවනේ විදුලිය කාන්දු වීම සිදු වෙන්න පුළුවන්. හරි? විදුලිය කාන්දු වීම සිදු වෙන්න පුළුවන් කියලා කියන්නේ. තුන්වෙනි සංඥාවෙන් කියන්නේ මොකද්ද පුතේ? යන්ත්‍ර ක්‍රියා කරන ස්ථානයක්. දැන් ඔය මැදින් ඔය වීල් වලට යටින් එහෙම අත ගියොත් අත් වලට හානියක් වෙන්න පුළුවන් කියලා නෝ කියන්නේ. ඒ කියන්නේ යන්ත්‍ර ක්‍රියා කරන ස්ථානයක් කියලා කියන්නේ. හතරවෙනි රූපයෙන් කියවෙන්නේ පුතේ මොකද්ද? අධික ශබ්ද ඇති වෙන්න පුළුවන් තැනක්. ඒ නිසා කන් ආවරණ පළඳින්න කියලා. අවසාන රූපයෙන් කියවෙන්නේ පුතේ අධික ආලෝක දහරා නිකුත් කරන තැනක්. ඒ නිසා ඇස් ආවරණ පළඳින්න කියලායි ඔය කියන්නේ. ඒරණ මම කියපු දේ පැහැදිලිනේ? හරි. දැන් අපි එමු කතා කරන්න මෙයාගේ පළවෙනි කෙනා. දැන් අපෙන් අහනවා මේකේ අදහසයි ඒක හරියට පිළි නොපැද්දොත් වෙන්න පුළුවන් ආපදාවයි. එහෙනම් ලියන අංක එක කියලා ලියන්න. අංක එක කියලා දාලා ලියන්න අර්ථය. තීරුලෙන් අර්ථය. අර්ථය කියලා පුංචි දෙකක් ගහලා ලියන්න. දුම් බීම තහනම් කියලා ලියන්න. අර්ථය කියලා දාලා ලියන්න දුම් බීම තහනම්. දුම් බීම තහනම්. ඊට පස්සේ යටි ලියනවා ආපදාව. ආපදාව. ආපදාව දැන් දුම් බීම තහනම් ආපදාව කියලා කියන්නේ ඒක පිළිවෙන්න බැද්දොත් වෙන දේ. කියන පොතේ හදිසි ගිනි ගැනීම ඇතිවිය හැක. හදිසි ගිනි ගැනීම ඇතිවිය හැක. ආපදාව කියලා දාලා ලියන්න. හදිසි ගිනි ගැනීම ඇතිවිය හැක. හදිසි ගිනි ගැනීම ඇතිවිය හැක. හරි දෙවෙනි කෙනා අංක දෙක කියලා දාලා ලියන්න. අර්ථය කියලා දාලා ලියන්න. අංක දෙක කියලා දාලා ලියන්න අර්ථය. ලියන්න පුතේ අංක දෙක අර්ථය ලියන්න. විදුලි සැර වැදීමට හැකියාව පවතී. අංක දෙක කියන්නේ විදුලි සැර වැදීමට හැකියාව පවතී. අර්ථය හරි. ආපදාව ලියන්න. ආපදාව ලියන්න. ජීවිත හානි. ඒ වගේම දේපල හානි. ඔය විදුලි සැර වැදුණොත් දේපල හානි වෙන්න පුළුවන්, ජීවිත හානි වෙන්න පුළුවන්. හරි. දැන් පාලිත තෙවර පෙරම හිටපු පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පහුගිය දිනයක විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත් වුණානේ. හරි. එතකොට ඒ වගේ වැඩක් ඔය කියන්නේ. හදිසි විදුලි කාන්දු වීම් සිද්ධ වෙන නිසා එක්ක ජීවිත හානි වෙන්න පුළුවන්, නැත්නම් දේපල හානි වෙන්න පුළුවන්. සමහරට ගිනි ගැනීම ඇති වෙන්නත් පුළුවන්. හරි. ඔන්න අපි අර්ථය ලිව්වා, ආපදාව ලිව්වා. තුන්වෙනි කෙනා, තුන්වෙනි කෙනා අංක තුන කියලා දාලා ලියනවා අර්ථය. අර්ථය තමයි යන්ත්‍ර ක්‍රියා කරන ස්ථානයකි. යන්ත්‍ර ක්‍රියා කරන ස්ථානයකි. යන්ත්‍ර ක්‍රියා කරන ස්ථානයකි. ආපදාව මොකක්ද එතනදී අපිට හම්බ වෙන? යටි ලියන ආපදාව. ආපදාව තමයි මොකද ලියන? ශාරීරික ආපදා. අත නැති වෙන්න පුළුවන්, ඇඟිල්ලක් නැති වෙන්න පුළුවන්, කකුලක් නැති වෙන්න පුළුවන්. ඔය යන්ත්‍රස්සට ගියොත්. හරි. ශාරීරික ආපදා. එහෙම නැත්නම් තව වෙන්න පුළුවන් ජීවිත හානි වෙන්නත් පුළුවන්. ඈ ජීවිත හානි කියලා ලියන්න තුන්වෙනි එක්කෙනාට. තුන්වෙනි එක්කෙනා. හරි. දැන් හතර. හතරවෙනි එක්කෙනා ළඟට අවිලා ලියනවා අර්ථය කියලා ලියන්න. හතරවෙනි කෙනාගේ අර්ථය කන් ආවරණ දාලා නින්නේ. ඒ කියන්නේ අධික ශබ්දයක් තියෙන තැනක් කියලායි අදහස. කන් ආවරණ දාලා තියෙන ඒ නිසා ලියනවා එතනින් අර්ථය කියලා දාලා ලියන්න. අර්ථය මෙහෙම ලියන්න. අර්ථය ලියන්න. අධික ශබ්දයේ සහිත ස්ථානයකි. අධික ශබ්දයේ සහිත ස්ථානයේ කියන අර්ථය. අධික ශබ්දයේ සහිත ස්ථානයේ කි. ආපදාව ලියන්න. ඒකෙන් වෙන්න පුළුවන් හානිය තමයි ආපදාව කියලා ලියන පොතේ. ශ්‍රවණාබාධ ඇතිවීම. ශ්‍රවණාබාධ ඇතිවීම. ශ්‍රවණාබාධ ඇතිවීම. හරි. ඊළඟට අවසාන කෙනා. අවසාන කෙනාගේ අර්ථය ලියන්න. පස්වෙනි කෙනාගේ අර්ථය ලියන්න පොතේ මොකද්ද?
අධික ආලෝකය සහිත ස්ථානයකි. අවසාන කියලා ලියන්න. අධික ආලෝකය සහිත ස්ථානයකි. අධික ආලෝකය සහිත ස්ථානයකි. ඒකේ ආපදාව ලියන්න පුතේ. ආපදාව තමයි මොකද්ද? අක්ෂි ආබාධ ඇති විය හැක. අක්ෂි ආබාධ ඇති විය හැක. අක්ෂි ආබාධ ඇති විය හැක. හරි. ඒකේ D වල පළවෙනි කෙනා. වර්නියර් කැලිපරයකින් මිනුම් ගන්නා විට ඇති වෙන්න පුළුවන් දෝෂ දෙකක් සඳහන් කරන්න. වර්නියර් කැලිපරයකින් පුතේ මිනුම් ගන්න විට ඇති වෙන්න පුළුවන් දෝෂ දෙකක්. වර්නියර් කැලිපරයකින් පුතා මිනුම් ගන්නකොට ඇති වෙන්න පුළුවන් දෝෂ ගත්තාම එකක් තමයි මූලාංක දෝෂ ඇති වෙන්න පුළුවන්. පාඨාංක කියවනකොට දෝෂ ඇති වෙන්න පුළුවන්. පාඨාංක සටහන් කරනකොට දෝෂ ඇති වෙන්න පුළුවන්. ඔය වගේ දේවල්. අපි ලියමු පුතේ. දෝෂ දෙකක් අහන්න ලියන්න. මූලාංක දෝෂ. මූලාංක දෝෂ. මූලාංක දෝෂ. තව එකක් ලියන්න. පාඨාංක කියවීමේ දෝෂ. පාඨාංක කියවීමේ දෝෂ. තව එකක්. පාඨාංක ගැනීමේ දෝෂ. පාඨාංක ගැනීමේ දෝෂ. ඔය වගේ කට්ටිය. හරි. ඒක දෙවෙනි කොටස. අන්තර්ජාතික සම්මතයකක භාවිතයේ ඇති වාසි දෙකක් සඳහන් කරන්න. අන්තර්ජාතික සම්මතයකක භාවිතයේ වාසි. පොතේ අන්තර්ජාතික සම්මතයකක භාවිතයේ වාසි තමයි මොනවද? අර ඒකකවල විශාලත්වයේ නිශ්චිත බවක් තියෙනවා. නැත්නම් ගමෙන් ගමට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට, රටෙන් රටට ඒකකවල විශාලත්වය වෙනස් වුණොත් දරුවනේ ඒක ගැටලුවක්. ඒ නිසා ඒකකවල විශාලත්වයේ නිශ්චිත බවක් තියෙනවා. අපි ඔය මේ සම්මතයකක භාවිතා කිරීමත් එක්ක. ඒ වගේම අණු ඒකක අතර සම්බන්ධයක් තියාගන්න පුළුවන්. දැන් අපි ගත්තාම කිලෝග්‍රෑම් ගත්තා, මීට යට තියෙන එකක තම ග්‍රෑම්, මිලිග්‍රෑම් වගේ දේවල් අතර සම්බන්ධතාවයක් හදා ගන්න පුළුවන්. ඒ වගේම භාෂාව අනුව, රට අනුව ඒකකේ වෙනස් වෙන්නේ නැහැ. ඒවා පොතේ වාසි. ඒ වගේම ඉතා කුඩා ඒකකවලට බෙදා දක්වන්න පහසුයි. ඕවා තමයි සම්මත ඒකක භාවිතයේ වාසි. ලියන්න පොතේ සම්මත ඒකක භාවිතයේ වාසි කීපයක් ලියන්න. ඒකකවල විශාලත්වයේ නිශ්චිත භාවය. ඒකකවල විශාලත්වයේ නිශ්චිත භාවය. ඒකකවල විශාලත්වයේ නිශ්චිත භාවය. තව කෙනෙක් ලියන්න. අණු ඒකක අතර, අණු ඒකක අතර සම්බන්ධතාවය සරල වීම. අණු ඒකක අතර සම්බන්ධතාවය සරල වීම. අණු ඒකක අතර සම්බන්ධතාවය සරල වීම. තව එකක් ලියන්න. භාෂාව අනුව, ඒ වගේම රට අනුව, භාෂාව අනුව, රට අනුව ඒකකය වෙනස් නොවීම. භාෂාව අනුව, රට අනුව ඒකකය වෙනස් නොවීම. තව එකක් ලියන්න. ඉතා කුඩා ඒකකවලට බෙදා තිබීමේ පහසුව. ඉතා කුඩා ඒකකවලට බෙදා තිබීමේ පහසුව. බෙදා තිබීමේ පහසුව. ඉතා කුඩා ඒකකවලට බෙදා තිබීමේ පහසුව. ඔන්න ඒ වගේ පහසුකම් තමයි දරුවනේ සම්මත ඒකක භාවිතයේ තියෙන වාසි කියලා කියන්නේ. හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ ඉවරයි. එනවා පුතා තුන්වෙනි ප්‍රශ්නෙට. ලස්සන ප්‍රශ්නයක් දීලා තියෙන්නේ. පහත රූප සටහනේ කොන්ක්‍රීට් කණුවක් ඉදිකිරීමට සකස් කරපු වැරගන්නුම්ද සහිත ෂඩස්රාකාර සැලැස්මක් දෙනවා. උඩින් බලපුවාම පේන විදිහ තමයි මේ කියන්නේ. ඒ ඇසුරින් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා කියන්නේ. හරි. පොඩි ට්‍රයි එකක් දෙමුද බලන්න පුතේ. මේ දීලා තියෙන කොටස් ටික නම් කරලා පළවෙනි කොටස කියනවනේ A සිට H දක්වා කොටස් නිවැරදිව නම් කරන්න කියලා. බලන්න පුතේ ටග් ගන්න ට්‍රයි එකක් දෙන්න බලන්න මේ කොටස් ටික ලකුණු කරන්න. හරි. පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න. ඉක්මන් කරන්න බලන්න. පොඩි ට්‍රයි එකක් දෙමු බලන්න. ටග් ගල බලන්න ගන්න. පුළුවන් ඉක්මනින් උත්තර ටික ගන්න උත්සාහ කරන්න බලන්න. කොටස් ටික නම් කරන්න බලන්න. සරල ගැටලුවක් දීලා තියෙන්නේ. උත්තර ගන්න පුළුවන් මම හිතන්නේ ඔයාලට.
බලන්න කොටස් ටික ලකුණු කරන්න බලන්න. ඉක්මන් කරලා ගන්න බලන්න. හරි, උත්තර ගන්නදි මං හිතන්නේ අපි බලමු. හරි, මෙහෙම උත්තර ඇවිල්ලා ඇති බලන්න. A සිට H දක්වා කොටස් නිවැරදිව නම් කරන්න. කැපිටල් A. කැපිටල් A කියන්නේ මොකක්ද? ඉස්කුරුප්පු කොටක් සහිත දණ්ඩක් තියෙන දෙපැත්තෙන් අර තියෙන දැව කොටස් දෙක ඈත්තන එක වළක්ව ගන්න ඉස්කුරුප්පු කොටක් දාලා දෙන්නේ. ඒ නිසා ලියනවා කැපිටල් A කියලා දාලා ලියන පොතේ ඉස්කුරුප්පු කොටවල සහිත දණ්ඩ. ස්ක්‍රූ කොටවල් සහිත දණ්ඩ. ඒ හරි. B. B කියන්නේ මොකද? වැස්ම කිව්වත් හරි නැත්නම් වැසුම් රාමුව කිව්වත් හරි. B කියන්නේ වැස්ම, එහෙම නැත්නම් වැසුම් රාමුව. B කියන්නේ වැස්ම, එහෙම නැත්නම් වැසුම් රාමුව. වැස්ම නැත්නම් වැසුම් රාමුව. ඊළඟට C. C කියන්නේ මොකද? අර ස්ක්‍රූ කොටවල් වලින් දෙපැත්තේ රඳවලා දෙන කොටස් දෙක. අපි ඒකට කියනවා මොකද? වියගහ කියලා. වියගහ. 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 වියගහ කියලා කියනවා. වියගහ. ABC හරි. D. D කියන නම පොතේ ඔය දාලා තියෙන මොකද්ද? කොන්ක්‍රීට්. D කියන්නේ කොන්ක්‍රීටය. D කියන්නේ කොන්ක්‍රීටය. ABCD. ඊට පස්සේ E. E කියන්නේ පොතේ මොකද්ද? E කියන්නේ දරුවනේ මේ ඔය දාලා තියෙන කම්බි සිරප් අපි කියන උඩහලු කියලා. E කියන්නේ උඩහලු. උඩහලු. EF. F කියන්නේ පොතේ? F කියන්නේ ඔය දාලා තියෙන කලම්ප. F කියන කලම්ප. අර අච්චු ඈත්තනට දාපු ආධාරක කලම්ප. EF හරි. ඊළඟට G. G කියන මොකද? ඔය ගහලා දෙන කුඤ්ඤ. G කියන කුඤ්ඤ නැත්තම් ඇබ. කුඤ්ඤ ටිකක් තියෙන්නේ. හරි. EF G හරි. ඊට පස්සේ H. H කියන්නේ වැරගැන්නුම් කම්බි. H කියන්නේ වැරගැන්නුම් කම්බි. හරි. එන පළවෙනි කොටස හරි. දෙක. කැපිටල් B ආයතනය සඳහා භාවිතා කළ හැකි එක් ද්‍රව්‍යයක් නිර්දේශ කරන්න. B සඳහා යොදා ගන්න පුළුවන් දේවල්. B කියන්නේ වැස්මනි, වැසුම් රාමුවනි. ඒ සඳහා යොදා ගන්න පුළුවන් දේවල් මොනවද කියලා අහනවා. ඒ සඳහා අපිට යොදා ගන්න පුළුවන් පොතේ තුනී ලෑලි යොදා ගන්න පුළුවන්. ලියන තුනී ලෑලි. තුනී ලෑලි යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි කොටස. කැපිටල් N මගින් අදහස් කරන්නේ මොකක්ද? M කියන්නේ මොකක්ද? වැස්ම. M කියන්නේ වැස්ම. වැස්ම. හතරවෙනි කොටස කියනවා E යොදා ගැනීමේ අරමුණ. E කියලා කියන පොතේ ඔය හැඩයම් උඩහලුනි, උඩහලු යොදා ගැනීමේ අරමුණ තමයි මොකද්ද? කොන්ක්‍රීට් එකට වැස්ම නියමිත ආකාරයට තියාගන්න ඕන, නැත්නම් අර මේ කම්බි හාට මෙහාට ගියොත් වැස්ම වෙනස් වෙනවා. පැහැදිලිද? ඒ නිසා කියන දරුවනේ
ඒ වගේම අර ප්‍රධාන කම්බි ශක්තිමත්ව සයුමත්ව තියා ගන්නත් ඕනේ. ඒ නිසා උඩාලුව දාන්න මෙන්න මේකට ලියන්න. උඩාලුව දාන්න ඒ කියලා යවන්නේ. ලියන්න පුතේ ඒකට මෙන්න මේ උත්තරයක් ලියන්න. ප්‍රධාන කම්බි සවිමත්ව හා ස්ථායිව පවත්වා ගැනීම සඳහා සවිමත්ව හා ස්ථායිව පවත්වා ගැනීම සඳහා ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ ඉවරයි. දැන් එනවා පොතේ මික්ස්චර් ඇන්ඩ් සුණ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නෙට ඩ්‍රෝවින් එකට. දැන් එනවා පොත ඩ්‍රෝවින් එකට. අනිම බලන්න ටක් ගාලා දලසරණක් බලන්න අඳින්න. පහතින් දැක්වෙන්නේ මෘදුවානය වලින් සාධක සම්බන්ධ කල්ලුවක තෙවන කෝණ විය ප්‍රක්ෂේපණ රූපයක්ලු. දීලා තියෙන මිනුම් වලට අනුව අල්ලුවෙහි ඉදිරි පෙනුම පැති පෙනුම සහ සැලැස්ම සලකලා සමාංශක පෙනුමක් ආකාරයෙන් අඳින්න. ඒ කියන්නේ මේක 3D shape එක අඳින්න කියලා කියන්නේ. මේක third angle එකට තියෙනවා කියලා කියනකොට, හරි third angle එකට තියෙනවා කියලා කියනකොට දරුවනේ මෙයාගේ දැන් ඔය දීලා තියෙන රූප සටහනේ අපි අපි ඒ කියන්නේ මෙයාගේ නිවැරදි සටහන අඳිනකොට දැන් මේ දීලා තියෙන සටහනේ දරුවනේ ඔයාලට දෙන්නේ සැලැස්මට යටින්, හරි සැලැස්මට යටින් දරුවනේ ඔයාලට දෙනවා මේ ඉදිරි පෙනුම දෙනවා. සැලැස්මට යටින් ඉදිරි පෙනුම දීලා පැති පෙනුම ඉදිරි පෙනුමට ආසන්නෙන් ඇඳගෙන තියෙන්නේ. එතකොට දැන් මේක අපි අඳින්න තර්ඩ් ඇංගල් විදිහට නිසා ඕකේ පැති පෙනුම ගිහින් තියෙන්නේ දකුණු පැත්තටනේ. එහෙනම් අපි පැති පෙනුම අඳින්නට ඕනේ දරුවනේ මේ දීලා තියෙන සටහන තුල. ඒ කියන්නේ මේ දීලා තියෙන සටහනේ අපි ඔය සටහන ඔය ලෙසම අපි අඳගෙන යනවා. හරි බලන්න අඳින්න ටක් ගාලා පොඩි උත්සාහයක් ගන්න බලන්න. ඇඳලි ඉවර නම් මට පොඩ්ඩක් කියන්න හරි කියලා. මොකද තර්ඩ් ඇංගල් ක්‍රමයට තෙවන කෝණ ක්‍රමයට අඳින්දි පැති පෙනුම තියෙන පැත්තෙම අඳින්න. එක මාරු කරන්නේ නැහැ. ඇතර පැති පෙනුම මේක දකුණු පැත්තෙන්නේ තියෙන්නේ. එහෙනම් අඳින රූපේ පැති පෙනුම දකුණට දාලා අඳින්න. හරි. ඉක්මන් කරන්නකෝ. දලසලස්මක් අඳනවා මේක හරි පට්ට ලේසි ගානක්. ඉක්මන් කරන්න බලන්න. දකුණෙන් බලන විදිහට මේක අඳින්න. එතකොට හරි. පෙනුම් තුනට අදාළව රූපේ අඳින්නේ තියෙන්නේ. මෙන්න මෙහෙම වෙනවද බලන්න පොතේ. හරි ඔන්නම රූපයක් අවද බලන්න. හරි මේ තමයි ෆ්‍රන්ට් එක ඉදිරි පෙනුම. සෝරි මේ තමයි මේ ෆ්‍රන්ට් එක නෙමෙයි, මේ තමයි සයිඩ් එක. මේ පැත්තෙන් තමයි ෆ්‍රන්ට් එක ඉන්නේ. ෆ්‍රන්ට් එක මෙතෙන්ද ඉන්නේ. හරි එතකොට මෙයාගේ සෙන්ටිමීටර වලින් මේ දොරවල් ටික දීලා තියෙන්නේ. ඒ දොරවල් ඒ විදිහටම ගන්න. මෙයාගේ එතකොට දීලා තියෙන සටහනේ මේ ටික සෙන්ටිමීටර 2යි මේක 3යි. එතකොට මේ ටික සෙන්ටිමීටර 2යි මේක සෙන්ටිමීටර 2යි. එතකොට මේ ටික සෙන්ටිමීටර 1යි. එතකොට මේකත් සෙන්ටිමීටර 2යි. මම කියන්නේ ඊට පස්සේ මෙයාගේ මේ කොටස් ගත්තාම මේ ටික සෙන්ටිමීටර 1යි. සෙන්ටිමීටර කියන්නේ 1යි. මේක 4යි කියන්නේ මෙතන මෙතෙන්ද තියෙන 3යි. එතකොට එතන මේක සෙන්ටිමීටර ආයේ එකයි. එතකොට හරිනේ ඔහොමනේ වැලස් එන්නේ. හරි. ඊට පස්සේ මෙයාගේ මේ මුළු දිග මෙතන ඉඳලා මෙතෙන්ටම 7යි. ඒක සෙන්ටිමීටරෙන් 7යි. හරි. මේක 7යි. එතන මේ උස 4යි, මේ මුළු උස 5යි. මෙහෙන් බලද්දි මේ උස 5යි. එතකොට මේ උස 5යි කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට 5යි. ඊට පස්සේ මේ බැස්ම මේ පැත්ත 2යි.
මේ ගණකම දෙකයි මෙයාගේ බැස්ම 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 හරි මේ ගණකම දෙකයි මේ ගණකම දෙකයි ඊට පස්සේ මුළු දිග හතයි මේ ටික හතරයි කියන්නේ මේ ටික තුනයි මේ ටික තුනයි හරි ඔය විදිහට නෙන්නේ එතකොට මෙයාගේ මේ සටහනේ බැස්ම ගත්තට පස්සේ මේ ටික හතරයි කියන්නේ මේ ටික එකයි මේක සෙන්ටිමීටර එකයි හරි ඔන්න ඔය විදිහට දරුවනේ ඔයාලට ඔය රූප සටහන ලැබෙනවා හරි මේක අඳිනකොට වා අඳින්නේ මෙන්න මෙතනින් පටන් ගන්නවා මෙතනින් තමයි අඳින්නේ තිරස එක අංශක 30කින් ආනත තල දෙකක් ඇඳ ගන්න හරිද ඇඳගෙන මෙන්න මෙතනින් පටන් ගන්න හරි මෙයා මෙතනින් තියලා මේ විදිහට පටන් ගන්නවා හරි දුරවල් ටික ලකුණු කර කර වැඩි පටන් ගත්තම ලස්සන මේ රූප සටහන ලැබෙනවා හරි මේ විදිහට සටහන් ලැබෙයි හරි ඔය වගේ රූප සටහනක් ලැබෙයි මෙන්න මේ ආනත තල දෙක දිගේ හරි මෙන්න මේ රූපේ තමයි ඔය ලකුණු කරලා ගන්නට ඕනේ මේක නැදගත්තා නම් ගැටලුවක් නැහැ ඒකෙන් වාට මේක ඇඳ ගන්න පුළුවන් එතකොට මේක වා ඉස්සලම ඇඳ ගන්න කටු සමන පිළියෙල මේක ඇඳ ගන්න ඇඳගෙන තිරස් තලයත් එක්ක ආනත තල දෙකක් ඇඳලා කඩදාසියේ ඒ මත මේ රූපේ මතු කරන්න බලන්න හරි මේ කටු සරණ මේක ඇඳගෙන ඉවර කරගන්න කොටක් ගන්න එතකොට හරි රයිට් ඔන්න ඔතනින් පොතේ අපිට මික්ස් චැලෙන්ජ් තුන්වෙනි පේපර් එකේ වැඩ ටිකක් අහවර කරන්නට පුළුවන් හරි එතකොට ඔන්න අද පේපර් දෙකක් ඉවර කළා හරි හොඳයි දැන් ඒ වගේම දැන් අපි ඊළඟ දවසේ පන්තිය තියෙන අපේ දැන් අඟහරුවාද පන්තිය තියෙනවා අඟහරුවාද පන්තිය තියෙන කලින් නිෂ්පාදන තාක්ෂණ වේදයට අදාළව මේ මම ඔයාලට වීඩියෝ පැක් එකක් දෙනවා නෝට් එකස් කම්ප්ලීට් කරගන්න පුළුවන් වෙන විදිහට ආධාරයක් වෙන්න මම ඒක ලබා දෙන්න අඟහරුවාදට කලින් එතකොට ඔයාලට නිෂ්පාදන තාක්ෂණ වේදයේ කොටස ටියුට් එක කම්ප්ලීට් කරගෙන ලෙසන් එක කම්ප්ලීට් කරගෙන ඔයාලට තියාගන්න පුළුවන් වෙයි ඒ වගේමයි මේ මොනවද ඒ වලට දෙන වීඩියෝ පැක් එක ඔයාලට එක්සෑම් එකට යනකම්ම ඔයාලට ඕන වාර ගාන බලන්න පුළුවන් විදිහට දෙන්නේ ඒක අයින් කරන්නේ නැහැ ඉතින් ඔයාලා ඕන වාර ගාන බලා ගන්න ඔයාලගේ මේල් එකට අපි ලින්ක් කරලා තියෙන්නේ මේල් එකට ඔයාලගේ එවනවා ඔයාගේ අපිට තව අඩුපාඩුවක් තියෙනවා නම් YouTube එකට ලොග් වෙලා ඉන්න ඊමේල් එක අපිට එවන්න. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඊ ලොග් වගේ YouTube channel එකකට නැත්නම් sorry වගේ YouTube channel එකකට නෙමෙයි YouTube එකට set වෙලා තියෙන දාලා තියෙන access දීලා තියෙන ඊමේල් එක තියෙනවා නම් ඊමේල් එක එවන්න. ඒකෙන් තමයි යන්න පුළුවන් වෙන්නේ. අපි එහෙම video pack එකක් එවන්න. එතකොට ඒකෙන් lesson එක complete කරගන්න. දැන් ඉස්සරහට පන්තියේ වෙනස් වීම තව සිද්ධ වෙයි. මොකද ඔයාලට වැඩිපුර video pack එහෙම හම්බ වෙයි. live class එක යනවා කවන් පම් papers discuss කරන live විදිහටමයි. ඒ නිසා ඔයාලා මේකත් එක්ක හරියට සම්බන්ධ වෙන්න සඳුදා sorry අඟහරුවාද පන්තියේ තියෙනවා. ඒ වගේම සඳුදා තියෙන අපේ paper class එක free paper class එක cancel කරගන්න එපා පුතේ. අනිවාර්යයෙන්ම free paper class එකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. එතකොට දැන් මේ මාසේ තව සති දෙකක් දුරද අපිට තියෙන වැඩ ටික කරගන්න. සති දෙකක් කියන්නේ මේ දවස් හතරක් විතර තව වැඩ කරනවා. එතකොට අපිට paper lot එක මෙවර කරගන්න පුළුවන් වෙයි. මට ආරංචි විදිහට ලබන මාසේ ඇතුළත 2023 ළමයිගේ result එනවා කියලා තියෙනවා. එහම ආවොත් තරග පරිච්ඡේදය තව වැඩි වෙයි. කොහොමද ලබන මාසේ ඔයාලට මම තව සතියකින් විතර මම දැනුවත් කරනවා ලබන මාසේ පටන් ගන්න පාඩම් ටික මොනවද කොහොමද වැඩි ටික වෙන්නේ කියලා. එතකොට ඔයාලා කල්ලාතුව papers ටික ඩියුට් ටික අරගෙන තියා ගන්න. එතකොට ඒක ලේසි ඔයාලට. හරි මම එතකොට ඒක මම කිව්වට පස්සේ ඔයාලා ඒ ටික ගන්න ඔය විදිහට වැඩි ටික කරගෙන යන්න. තව දැනුවත් කිරීම තිබුණොත් මම අගහරුවද පන්තියද කියනවා. හරි පුළුවන් තරම් class cut කරගන්න නැතුව අපිත් එක්ක live විදියටම සම්බන්ධලා වැඩි ටික කරගන්න බලන්න හැම දරුවෙක්ම. හරි එච්චරයි නම් අදට වෙන විශේෂ දෙයක් නැහැ කියන්නේ ඔය ටික තමයි කියන්න තියෙන්නේ කරපු වැඩ ටික ගැන හොඳ අවබෝධයක් තියාගන්න හොතර වැඩ ටික කරන්න හරි හොඳයි එහෙනම් තව විභාගෙට තියෙන මාස 6ක් වගේ කාලයක් වෙදී මේ කාලේ හොතර උපරිමෙන් වැඩ ටික කරන්න හැමෝම උත්සාහවන්ත වෙලා සෙට් වෙන්න හරි එහෙනම් පොතේ අදට වැඩ ටික ඉවරයි වෙලාව දැන් 11යි එහෙනම් ලබන අඟහරුවාද නැවතත් අපේ රිවිෂන් එකේ ඉතිරි කොටස තියෙනවා සඳුදා පේපර් ක්ලාස් එක තියෙනවා කැන්සල් කරගන්න නැතුව සෙට් වෙන්න පේපර් ක්ලාස් එකට හරි පොතේ.